സുബ ഉദാസന തിരുവാൻ സരണായി ഒബറ്റ് പൂജ്യ രാജഗിരിയെ അറിയഞ്ഞാണ് സ്വാമീന്ദ്രിയാനന്ദ് മഹൻസെ സമക്ക് സിധുക്കരണ ലത് എസാ കച്ചാവ് ആരംഭ കരാനട്ട് മത്തേൻ അപ്പേ സ്വാമീന്ദ്രിയാനന്ദ് മഹൻസെ സിരസ എഫ് എം പൻസിൽ മലുവ തുലിൻ ശ്രാവകീൻ്റ് വിശേഷ പണിവിടയാക് വിശേഷ മതക്കിരി മക്കരനോ മേ വിളാവേ അവിടെ മേ കൊറോണ അവസംഗത്തെ പട്ടംകത്തനെ අර මුලින්ම පටන් ගත්තේ අර චීන කාන්තාවක් කියන තැනින්නේ නේද? ඉතින් ඔය පටන් ගත්ත තැන ඉඳන් ඕනා අපි හැමදාම බුද්ධ වන්දනාවක් කරද්දී උදේට දානේ ප්‍රත්‍යක්ෂා කරද්දී හැම වෙලාවම අපි විශ්වාසයක් ඇටියෙන මම හිතපු දෙයක් තමයි අනේ මේ වසංගතය පුළුවන් ඉක්මනින් තුනී වේවා කියලා. මේ අකුසලයේ පුළුවන් ඉක්මනින් තුනී වේවා කියලා අපේ සීලේ ශක්තියක් තියෙනවා නම් අපේ සමාධිය අපේ ප්‍රඥාවේ අපේ ඥාන දර්ශනයන්ගේ ශක්තියක් තියෙනවා නම් ඒ ශක්තියෙන් තුනී වේවා කියලා අපි මේ ගිය සතිය වෙනකම්ම හැමදාම ප්‍රාර්ථනා කළා. අදත් එහෙම අපි හිතනවා. නමුත් නෝනා මේ පටන් ගත්ත දවසේ නම් අපි එහෙම ප්‍රාර්ථනා කළත් අපි එහෙම ආශිර්වාද කළත් කවදාකවත් ඒක ඒ විදියට අහවර උනේ නැහැ. ඒක අඩු උනේ නැහැ. ඇයි ඒක අඩු උනේ නැත්තේ? ඒ කියන්නේ නෝනා විපාක දෙන අකුසලයේ යටපත් කරන්න අපේ කුසලය මදි. විපාක දෙන බලවත් අකුසලයේ යටපත් කළා දාන අපි තුල තියෙන ආ කුසල් ශක්තිය මදි. මං ඒකයි කිව්වේ බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා 500 නමක් වැඩම කරගෙනයි විශාලාවට වදින්නේ. මොකද ඒ ශක්තිමත් අකුසලයේ ශක්තිමත් කුසලකේ ඉහටපත් කරන්න. මොකද එතකම් බුදුරජාණන් වහන්සේ වැඩියේ නැහැ. අර රෝග බය ආවා, මරණ බය ආවා, ඒත් වැඩියේ නැහැ. යක්ෂ බිය ආවට පස්සේ තමයි වැඩියේ. මොකද බුදුරජාණන් වහන්සේ දන්නවා මේ අකුසලයේ බලවත් භාවය නිසා නෝනා කවදාක්වත් මේක යටපත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කියලා. භික්ෂුවක් ඇටියෙන මමත් කොරෝනාව ඇති වෙච්ච දවසේ ඉඳන් ලංකාවේ ඊයේ වෙනකන් නෝනා හැමදාම අපි ප්‍රාර්ථනා කළත් අනේ මේක සුව වේවා යටපත් වේවා කියලා නෝනා ඒක උනේ නැහැ. නමුත් මට හොඳ අවස්ථාවක් ආවා ඔබලාගේ ධර්ම දේශනාවේදී. සිරස ධර්ම දේශනාවේදී මට හොඳ අවස්ථාවක් ආවා. එතකොට ඒ අවස්ථාවේදී මම ඔබලාගේ ධර්ම දේශනාවේ අර චතුරාර්ය සත්‍ය ගැන කියලා දුකෙන් මිදීමේ මේ මාර්ගයට එනකොටම මං කියනවා අද මේ උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දවසේ අපේ රටේ වැඩ සිටින සියලුම ගෞරවනීය ස්වාමින් වහන්සේලා උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය තුල ශක්තිමත්ව තමන්ගේ සුපටිපන්න ගුණය, උජුපටිපන්න ගුණය, ඥායපටිපන්න ගුණය, සාමිචිපටිපන්න ගුණය ශක්තිමත් කරගන්නා වූ දවසක්. සියලුම මහා සංඝරත්නය. ඒ වගේම මේ රටේ උපාසක උපාසිකා ඒ සෑම පිරිසක්ම උපෝසත සීලයන් සමාදන් වෙලා ආජීව අට්ටමක සීලයන් පංච සීලයන් සමාදන් වෙලා සුන්දරව ජීවිතය තුළින් කුසල් ධර්මයන් වඩා ගන්න දවස. ඒ වගේම මේ මොහොතේ මේ සිරස ධර්මදේශනයේ විදර්ශනා මේ ධර්මදේශනයේ ශ්‍රවණය කරන ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ජීවිතයට උතුම් ධර්ම දානමේ පිනක් ලබා ගන්න දවස. ඒ වගේම අද හවස් යාමේ සිරස මාධ්‍යෙත් තවත් ධර්මදේශනා දෙකක් ප්‍රචාරය කරනවා. ඒ වාතුලිනුත් අප්‍රමාණ කුසල් ධර්මයක් එකතු වෙන. ඒ වගේම අනෙකුත් මාධ්‍ය අද දවසේ මේ විදියටම වැඩසටහන් ඉදිරිපත් කරනවා. ඒ වාතුලිනුත් අප්‍රමාණ වූ පිරිසක් ජීවිතයට කුසල් ධර්මයක් එකතු කර ගන්න. ඒ වගේමයි මේ රටේ ජීවත් වෙන අන්‍යාගමික පින්වතුන්ලා සීලය තුල ශක්තිමත්ව මෛත්‍රිය තුල ශක්තිමත්ව අද දවසේ අප්‍රමාණ පින ඒ සෑම කුසල් ධර්මයකම ශක්තියෙන් ඒ සෑම පිනකම ශක්තියෙන් මේ කොරෝනා අකුසලය මේ මොහොතේ පටන් අද දවසේ පටන් තුනී වේවා නිරෝධය වේවා කියලා නුනා මට කියාගන්න එතනදී අවස්ථාව ලැබුණා. භික්ෂුවක් හැටියට නැත්තම් අපි දවස ගානේ හැමදාම ප්‍රාර්ථනා කළත් වැඩි වුණා මිසක් අඩු වුණේ නැහැ. ඒතකොට මම මේ ප්‍රාර්ථනාව කරද්දී අපස් සමග ගෙතු වෙච්ච ලක්ෂ ගානක් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසක් ඒ මොහොතේ සාදු සාදු කියලා අදිෂ්ඨානය ඇති කරගන්නවාමයි. ඒ නිසා නෝනා ඔබලාගේ ධර්මදේශනාව තුළ ඒ ලොකු අවස්ථාවක් භික්ෂුවක් හැටියට මට ලැබුණා. නමුත් නෝනා ඒ වැඩුණා වූ කුසලයක් ඉදිරියේදී යටපත් කරගෙන අකුසල් ශක්තිමත් වෙලා ඉන්න පුළුවන්. ශක්තිමත් වෙලා ඉන්න පුළුවන්. ඒ නිසා හැම වෙලාවම අපි දක්ෂ වෙන්න ඕනේ නෝනා කුසලයේ තුලම ශක්තිමත් වෙන්න. කුසලයේ තුලම සීලයේ තුලම ආර්ය මාර්ගයේ තුලම පින තුලම හැම වෙලාවම අපි ශක්තිමත් වෙන්න ඕනේ. කොරෝනාවේ විසඳුම වගේම අනාගතයේ මෙවැනි විනාශයන් වළක්වා ගැනීමේ එකම එක මාර්ගය තමයි මේ දස කුසල් ධර්මයන් කියන කාරණේ නෝනා නැවත නැවතත් සිහිපත් කරන්න ඕනේ. ශාසන විරෝධී බොහෝම දේවල් මේ රට පුරා සිද්ධ වෙනවා. ඉන් බලවත් වෙන්නේ අකුසලයේ බව අප සියලුම දෙනා විශ්වාස කරනවා. මේ බුදු දහමට අනුව ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ කුසලයෙන් අකුසලයට යටපත් කරන ආකාරය. නමුත් මේ සිද්ධවන ශාසන විරෝධී දේවල් තුළින් සිද්ධ වෙන්නේ තවදුරටත් අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අකුසලය බලවත් වෙලා අපි නිරන්තරයෙන්ම
වේසණය කරාම ඇදී යාම නොවේද ස්වාමීන් වහන්ස? මෙහෙමයි මේ දරුවෝ පන්සිල් මළුවෙන් නිතරම අපි කතා කළා කොරෝනා වසංගතය කියන්නේ මේ අකුසලයෙන් උපන්නා වූ වසංගතයක්. මිනිස්සයා කරපු අකුසල් දෙවියෙක් බ්‍රහ්මෙක් කරපු අකුසල් නෙමෙයි. මිනිස්සයා විසින්ම කළා වූ අකුසල් විසින් නිර්මාණය කළා වූ විපාකයක් තමයි කොරෝනා වසංගතය කියලා කියන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව අපිට දේශනා කරනවා අකුසලයක් විපාක දෙන්නේ තව තව අකුසල් රැස් කරගන්න කියලා. අදක්ෂයාට අකුසලයක් විපාක දෙන්නේ. එතකොට අදක්ෂයා කියන්නේ කවුද? සතිය සිහිය දුර්වල පුද්ගලයා. එතකොට සතිය සිහිය දුර්වල භාවයට පත් උනේ කුමක් නිසාද? කල්යාණ මිත්‍රාශ්‍රයේ සද්ධර්ම ශ්‍රවණයේ නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. ඒ කියන්නේ අදක්ෂයාට අකුසලයක් විපාක දෙද්දී නෝනා ඒ අදක්ෂයා නිරතුරුවම ඒ අකුසලයේ තවත් අකුසලයක් කරා අරගෙන යනවා. ඒතොර කල්යාණ මිත්‍රාශ්‍රය ලබන කෙනා, සද්ධර්ම ශ්‍රවණය කරන කෙනා, ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරන කෙනා, ඒ කියන්නේ දක්ෂයා මේ සම්මා සම්බුද්ධ ශාසනය. සතිය සිහිය තියෙන කෙනා එයා අකුසලයක් විපාක දෙද්දී නෝනා නිරතුරුවම ඒ අකුසලය අකුසලයක් කරා යන්න දෙන්නේ නැහැ. එයා හේතුඵල ධර්මයන්ට අදාළ වේ අකුසලයේ දැකලා එයා නිරතුරුවම නොනා අකුසලයේ කුසලයක් බවට පත් කරගන්න ධර්ම මාර්ගයේ ශක්තිමත් කරගන්න. ඉතින් ඒක කරන්න නම් ඇත්ත වශයෙන්ම අපි විපාක දෙන්නේ අකුසලයක් කියන කාරණේ දැනගන්න එපා නේද? මේ විපාක දෙන්නේ අකුසලයක් කියන කාරණේ අපි දැනගන්න ඕනේ. මට මතකයි අපේ රටේම ප්‍රධානීෙක් වෙසක් උත්සවයේ වෙනුවෙන් කියලා තිබ්බා කොරෝනා වසංගතය කියන්නේ ස්වභාව ධර්මය අපිට දුන්න දඬුවමක් නෙමෙයි කියලා. ස්වභාව ධර්මය අපිට දුන්න දඬුවමක් නෙමෙයි කියලා. ඒතර බලන්න උනා ඒ ප්‍රකාශය තුල කොයිසා මිත්‍යා දෘෂ්ටියක්ද ගැබ් වෙලා තියෙන්නේ කියලා. කර්මය කර්මඵල විශ්වාසයක් තියනවද? නැහැ. ඒතර කර්මය කර්මඵල විශ්වාසයක් කියන දේ තියෙනවා නම් සම්මා දිට්ඨියට අදාළව අපි දෙපාරක් හිතන්න නැතුව දකිනවා. මේ ලෝකයාගේ අප්‍රමාණ දුක් වෙනුවෙන්, අප්‍රමාණ රෝගී භාවය වෙනුවෙන්, අප්‍රමාණ මරණ බිය වෙනුවෙන්, අප්‍රමාණ ජීවිත විනාශ වීම වෙනුවෙන් මේ සිදුවෙන්නා වූ කොරෝනා වසංගතය නොනා අනිවාර්යෙන්ම අකුසල් සංස්කාරයක ඵලයක් කියලා. ඒතොර ඒක සම්මාදිට්ඨිය කාර්ත්‍යයක්. ඒතොර නොනා අපි ඒකත් පිළිගන්න අදක්ෂ නම් තේන්නාද? මේක ස්වභාව ධර්මය අපිට දුන්න දඬුවමක් නෙමෙයි කියලා අපි කියනවා නම් අපි කවදානම් නොනා අකුසලේ මිදෙන්නේ? අපි කවදානම් මේ අකුසලේ තියෙනා වූ වියරුව අපි හඳුනා ගන්නද? ඒ නිසා බුදුරජාණන් වහන්සේ නෝනා බොහොම පැහැදිලිව අපිට දේශනා කරනවා මේ සත්පුරුෂ ධර්ම අසත්පුරුෂ ධර්ම කියලා. සත්පුරුෂයා අසත්පුරුෂයා කියලා දෙදෙනෙක් මේ ලෝකයේ තුල ජීවත් වෙනවා. ඕනෑම මනුස්ස සමාජයක් තුල, දිව්‍ය සමාජයක් තුලත් වෙන්න පුළුවන්. කාමයන් තුල ජීවත් වෙන දෙවියන් තුල. සත්පුරුෂයා කවුද, අසත්පුරුෂයා කවුද කියන මෙවැනි බලවත් අකුසල් විපාකයන් සමාජගත වෙලා තියෙන මොහොතක. බලවත් කියන කාරණේ නෝනා මේක නෙමේ ලෝකේ විපාක දෙන බලවත්ම අකුසලය. ජීවිත 100,000 ගාණක් නැති වෙලා තිබ්බත්, ජීවිත 125කට වඩා රෝගී භාවයන්ට පත් වෙලා තිබ්බත්, නෝනා ධර්මානුකූලව මම මේ කොරෝනා වසංගතය හඳුන්වන්නේ නෝනා උණක් හෙම්බිරිස්සාවක් හැටියට. එච්චරයි, ඊට වඩා දෙයක් නැහැ. මොකද ධර්මයේ තුල සංසාර බය ඇති කරගත්ත භික්ෂුවක් හැටියට, සංසාර දුක හඳුනාගත්ත භික්ෂුවක් හැටියට මේ ලක්ෂ ගානක් ජීවිත මරා දාලා, ලක්ෂ ගානක් ජීවිත රෝගී භාවයට පත් කරලා මේ පැතිරිලා යන කොරෝනා වසංගතය නෝනා ධර්මානුකූලව නම් උණක් හෙම්බිරිස්සාවක් පමණයි. මේ කොරෝනා රෝගයට නෝනා අපි කිව්වොත් මේක තමයි භයානකම වසංගතය කියලා, අනාගතයේ අකුසලයේ විසින් උපද්දන්නා වූ ව්‍යාසනයන්ට කියන්න තියෙන නම මොකද්ද කියන්න නම් මම දන්නේ නැහැ. තේරෙනවද? මොකද අකුසලයක් විපාක දෙද්දි නෝනා අපි තව තව අකුසල් කරාමයි යන්නේ. එතන අකුසලයක් විපාක දෙද්දි තව තව අකුසල් කරා නම් යන්නේ මේ මොහොතේ විපාක දෙන අකුසලයේ තුලින් ලෝකගත කරලා තියෙන විනාශය දිහා බලද්දී නෝනා අනාගතේ ඇතිවෙන්නා වූ විනාශයන් ගැන අපිට හිතා ගන්නවත් බැරුව යනවා. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ ඥාණයෙන් දැකලා මීට වසර 2600කට පෙර ආතුව මේ අනාගතයේ ඇතිවෙන්නා වූ සියලු ධර්මතාවයන් සක්සුදක්සේ ධර්මයේ පැහැදිලි කළා තියෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අනාගතයේ ඇතිවෙන මුර්ග සංඥාව ගැන දේශනා කරනවා. ඒතර අනාගතයේ මුර්ග සංඥා වෙද්දී නෝනා ශාසනේ අතුරුදහන් වෙලා තියෙන්නේ. චතුරාර්ය සත්‍ය ලෝකේ නැහැ. නමුත් නෝනා මිනිස්යාගේ පරමායුෂ අවුරුදු 10ක් කියන තැනට එනවා. මිනිස්යා වේගෙන් ප්‍රමාණාත්මකව කෙටි වෙනවා. දැන් එන්න මිනිස්යා උසින් වැඩි වෙනවද නෝන? නැහැ. උසින් අඩු පිරිසක් තමයි බිහි වෙන්නේ. තේන්න? උස අඩුයි මිනිස්යාගේ.
අඩිපහයියන්ගල් 8කට වඩා කෙනෙක් උස යනවා කියන්නේ නෝන අහම්බයක්මයි. ඒ කියන්නේ මෙහෙම ආයුෂ අඩු වෙන දැන් අවුරුදු 65 60 වගේ අඩු වෙනකොට මිනිස්සයා ප්‍රමාණාත්මකවත් පොඩි වෙනවා. අවුරුදු 10 වගේ වයසට එද්දි පරමායුෂ නෝන මිනිස්සෙක්ගේ උස වැඩි මුනොත් අඩි 3යි. ඊට වඩා උස නැහැ. ක්‍රමානුකූලව කෙටිභාවයටපත් වෙනවා. එතන අපිට හොඳින් පැහැදිලිව පේනව නෝනා මිනිස්යාගේ පරමායුෂ වේගයෙන් අඩු වෙනවා ශරීර ප්‍රමාණයන් වේගයෙන් අඩුභාවයටපත් වෙනවා ඒ කියන්නේ නෝනා මේ මුර්ග සංඥාව කියන කාරණේ සකස් වෙන තව ගොඩාක් දුර කියන්නේ නැහැ එහෙනම් ඊට අදාළ අකුසල් ලෝකයේ තුල සකස් වෙන්න ඕනේ ඊට අදාළ අකුසල් ලෝකයේ තුල ඉපදෙන්න ඕනේ ඊට අදාළ අකුසල් කරා අපේ ගෞරවනීය සංඝරත්නය ගෞරවනීය ගිහි පින්වතුන්ලා යොමු වෙන්න ඕනේ මොකද අකුසලයේ විසින්නේ අනාගතයේ මුර්ග සංඥාව සකස් කරන්නේ කුසලයේ විසින්ද නැහැ එහෙනම් නෝනා අපි බලාපොරොත්තු වෙන යහපත ලෝකයේ තුල සිද්ධ වෙන්න බෑ මේ කොරෝනා වසංගතය තුලින් ලෝකය නිවැරදි වෙයි කියන තැන 1.0ක්වත් මගේ ජීවිතය තුල නැහැ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් හැටියට මොකද බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළවයි මල් පංච උපාදානස්කන්ධ ලෝකය ගැන හිතන්නේ. ඒතර බුදුරජාණන් වහන්සේ අනාගතේ මුර්ග සංඥාව සකස් වෙනවා කියනවා නම් මේ වේගයෙන් ඇතිවෙනා වූ ආයුෂ හීනවීම, මිනිසයා ප්‍රමාණාත්මකව කුඩා වීම කියන කාරණාත් එක්ක බලද්දී නෝනා කොරෝනා වසංගතය කවදාක්වත් යහපත් ලෝකයක් කරා අපිව අරන් යන්නේ නැහැ. යහපත කියලා යහපතේ නාමයෙන් අපි යන්නේම අයහපත කරා. නමුත් යහපතේ නාමෙන් තමයි යන්නේ. යහපතේ නාමෙන් අපි යනවා. නැවත අනාගතයේ සුන්දර ලෝකයක් කියන තැනට අපි යන්නේ. නමුත් නොනා යහපතේ නාමෙන් අපි යන්නේ කොහටද? අයහපත කරා. ඇයි අපි අයහපත කරා යන්නේ? කල්යාණ මිත්‍රාශ්‍රය දුර්වලයි. සද්ධර්ම ශ්‍රවණය දුර්වලයි. නුවණින් මෙනෙහි කිරීම දුර්වලයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අදාළව සතිය සිහි පිටන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අරසා අනාගත මුර්ග සංඥාවක් කියන කාරණය ගැන කියද්දි නෝනා ඒ මුර්ග සංඥාව කාලෙදී ධර්මය අතුරුදහන් වෙලා නෝනා. එදාට සංඝයා ඉන්නවා. තේන බුදුරජාණන් වහන්සේ කියනවා සංඝ සමාජය නියෝජනය කරනවා කියලා කාසාය කණ්ඩකත්. ඒතර කාසාය කණ්ඩකේ දේදා සංඝ සමාජය නියෝජනය කරද්දී එදා කාසාය කණ්ඩක කසාදයක් බැඳලා නෝනා කෙනෙක් දරුවෝ තියාගෙන මේ ගිහි ඇඳුමක් ඇඳලා තමයි ඉන්නේ. එදාට කියන්නේ පන්සල කියලා නෙමෙයි ආරණ්‍ය කියලා නෙමෙයි. තේන පන්සල් ගෙදර කියලා කියන්නේ. ආරණ්‍ය ගෙදර කියලා කියන්නේ. මොකද කාසාය කණ්ඩකේ දෙන ඉන්නවා. ඒ යුගයන් මිනිසයාගේ කුසලයේ විසින් යටපත් වුණානේ නෝනා. කැඩෙමින් බිදෙමින් විසිරෙමින් පංච උපාදානස්කන්ධ ලෝකය ගලාගෙන යනවා. ඒතර මුර්ග සංඥාව කියන්නේ නිත්‍ය දෙයක් නෙමෙයි. මුර්ග සංඥාවත් අනිත්‍ය වෙලා ආයිමත් සීලෙන් ශක්තිමත් සමාජයක් ලෝකේ බිහි වෙනවා. එතකොට මේ මුර්ග සංඥාවෙදි සංඝයා ඉන්නවා. නැත්නම් මොකද්ද? චතුරාර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ විනය සූත්‍ර අභිධර්ම මේ ධර්මයන් අතුරුදහන් වෙලා. ඒ නිසාම චතුරාර්ය සත්‍ය අතුරුදහන් වෙලා. මේ සියල්ල අතුරුදහන් වෙච්ච තැනදී උපසම්පදාව ලෝකයෙන් අතුරුදහන් වෙලා. එතකොට කාසාය කණ්ඩක පන්සල් ගෙදර ඉන්නේ. එතකොට කාසාය කණ්ඩකේ ගෙදර නෝනා එදාට වවාගෙන කන ගොවිපලක් තියෙනවා. මොකද එදාට හැමෝම දාණි දෙන්නේ නැහැ. දාණේ වටිනාකම මිනිස්සු දන්නේ නැහැ එච්චර. එයා වවාගෙන කන එළවලු කොටුවක් තියෙනවා. එයා වවාගෙන කන කුඹුර ගෙදර තියෙනවා. ඒ වගේම බිත්තර කන්න එයාගේ ගෙදර පන්සල් ගෙදර කුකුල් කූඩුවක් තියෙනවා. කිරි ටික බොන්න ගෙදර හරක් පට්ටියක් ඉන්නවා. එදාට එයාට හකුරු කන්න නොනා පන්සල් වත්තේම කිතුල් ගස් 3-4ක් තියෙනවා. එදාට එයාට ගංජා සුරුට්ටුව බොන්න පන්සල් වත්තේම නොනා ගංජා ගස් වවල තියෙනවා. ඔහේ කාසාය කණ්ඩකේ පන්සල් ගෙදර යථා ස්වභාවය. එහෙනම් නෝනා අපි දැන් උතෙන්ට යනවා කියලා බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී සක් සුදක්සේ පැහැදිලිව කියලා තිනවා නෝනා. ඒක වලකෙන්න විදියක්. එහෙනම් අපි මහා සංඝ රත්නය හැටියට අපි තුල සතිය සිහි ඇති කර ගන්න ඕනේ. අපි කරන සෑම ක්‍රියාවකින්ම අපි සිතන සෑම සිතුවිල්ලකින්ම අපි ඒ කාසාය කණ්ඩකලා කියන රුදුරු තැනට සාසනය අරගෙන යනවාද කියන කාරණේ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. ඒතර මේ මොහොතේ අපි ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරගෙන ජීවත් වෙන්නේ ඇයි? මම වගේම මේ රටේ දසදහස් ගාණක් අප්‍රමාණ ගෞරවනීය ස්වාමින්වහන්සේලා මේ ප්‍රාතිමෝක්ෂ සීලය අගේ අඳුනාගෙන ප්‍රාතිමෝක්ෂ සීලය තුළ ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන්නේ ඇයි? අපි කවදාක්වත් ඒ අනාගත මුර්ග සංඥාවට වගකීයුත්තෙක් වෙන්න බෑ. ඒ විශ්වාසය අපි තුල තියෙනවා. ඒ සතුට අපි තුල තියෙනවා. අපි සෑම නිමේෂයකදීම ප්‍රීතිය පස්සද්ධිය කියන බොජ්ජංග ධර්මයන් තුල අපි ජීවත් වෙන්නේ. ඒ ප්‍රීතිය පස්සද්ධිය තුල අපි ජීවත් වෙන්නේ ඇයි? අපි තුල විශ්වාසයක් තියෙනවා. අපි කවදාක්වත් එවැනි මුර්ග සංඥා ලෝකෙට අදාළ සංස්කාරයන් සමාජෙට රැස් කරන්නේ
නැහැ. රැස් කර දීම උදෙසා උපකාරක ධර්මයන් සකස් කරලා දෙන්නේ නැහැ. තේනවාද? එහෙමනම් අපි තේරුම් ගන්න ඕනේ අනාගත ඔය කියන රුධිරු මුර්ග සංඥාව. ඒක මේ කොරෝනාව වගේ නන් නෙමෙයි. ඒකයි මං කිව්වේ කොරෝනාව කියන උණක් එම්බිරිස්සාවක් කියලා. එදාට මැරෙන්නේ ওই විදිහට නෙමෙයි. අද ලෙඩෙක් මැරෙද්දි දොස්තර මහත්තයෙක් ළඟ ඉන්නවා, නර්ස් නෝනා කෙනෙක් ළඟ ඉන්නවා. මූණු ආවරණ දාගෙන අත් ආවරණ දාගෙන හරි මැරෙනකන් අවසාන බෙහෙත් ටිකක් හරි දෙනවා. නමුත් නෝනා මුර්ග සංඥාවේදී මිනිස්සයා රුධිරයට වහ වැටුණා වූ මිනිස් සමාජයක් තියෙන්නේ. අමු අමු මේ මිනිස්සයා මරාගෙන කන සමාජයක් තියෙන්නේ. එදාට මිනිස්සයා මරාගෙන කන්නේ නෝනා බෙල්ල කපලා මරාගෙන කන්නේ නැහැ. එදා මිනිස්සෙක් මරාගෙන කන්නේ අද අත කපා ගන්නවා. බෙල්ල කපන්නේ නැහැ, මැරෙන්න දෙන්නේ නැහැ. මැරුණොත් මස ගුණ වෙනවා. තේනවා? එදාට සීත කරන නැහැ, මස් ටික අයිස් පෙට්ටියල දාන්න. එක අතක් කපා ගන්නවා, අද උයල කනවා. අර මිනිස්සයා බැඳලා දාලා පණ ගැහි 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 ඉන්නවා. හෙට දවසේ අනිත් අත කපා ගන්නවා. මොකද මිනිස්සයා මැරෙනව නැත්තම්. දැන් අර සමහර සත්තු ඉන්නවා නෝනා, ඒගොල්ලෝ ඒ සතාව බෙල්ල කපලා මරන්නේ නැහැ. ඝාතයක් කපනවා, අරන් යනවා. ඇයි? සතා මැරුවොත් මස් ගුණ වෙනවා හෙට. හෙට ගන්න කුරුල්ල 10 දෙනෙක් මැරුවොත් එමෙයාට අද 5 දෙනයි නම් අවශ්‍ය. ඉතුරු 5 දෙනායි කකුල් දෙක කඩලා තියෙනවා කුසියේ. අර සත්තු පණ ගැහි ගැහි මරණ වේදනාවෙන් ඉන්නව. ඇයි? හෙට මැරෙනකම්. ඒ වගේ මුර්ග සංඥාවේදී එකපාර බෙල්ල කපලා මරන්නේ නැහැ. අද මසට ගන්න අත කපලා උයාගෙන කනවා. හෙට අනිත් අත කපනවා. අනිත් දවසේ කකුල කපනවා. දවස් 5ක් 6ක් නොනා මරණීය දුක් විඳ විඳ ඉඳලා අපිට මැරෙන්න වෙන්නේ. ඒකයි මං කියේ කොරෝනා වසංගතය අකුසලයෙන් ඉපදුනා වූ කොරෝනා වසංගතය කියන්නේ උණක් හෙම්බිරිස්සාවක්. මේ වසංගතය රුධිරු වසංගතයක් කියලා ඔබ ගන්න එපා. මේ වසංගතය රුධිරු වසංගතයක් කියලා ඔබ ගත්තොත් ඔබ කවදාක්වත් අනාගතයේ මුර්ග සංඥාව රුධිරු භාවය ඔබ දන්නේත් නැහැ. ඒ නොදකින නිසා තව තව අපි මුර්ග සංඥාවට ලං වෙනවා. ඒ කාලයේ තව තව අපි ලං කර ගන්නවා. ඒ නිසා මේ මොහොතේ අකුසලයෙන් උපන් මේ කොරෝනා වසංගතයේ දිහා දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන සත්පුරුෂයා අසත්පුරුෂයා කියන කාරණය තේරුම් ගන්න ඕනේ. සත්පුරුෂ ධර්මයන් අසත්පුරුෂ ධර්මයන් මොනවාද කියන කාරණය තේරුම් ගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සූත්‍රගත ධර්මයේදී දේශනා කරනවා සත්පුරුෂයා අසත්පුරුෂයා කියන කවුද කියලා. ඒතොර අසත්පුරුෂ පුද්ගලයා නිරේතුරුවම නොනා අසත් ධර්මයන් දේශනා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අසත්පුරුෂ පුද්ගලයාගේ පළවෙනි ලස්සනය එයා අසත් ධර්මයන් දේශනා කරනවා. අසත් ධර්මයන් කියන්නේ මොකද්ද? එයා චතුරාර්ය සත්‍ය දේශනා කරන්නේ නැහැ. මේ දුකට හේතුව මේ දුක නැති කිරීමේ මාර්ගය කියලා එයා දේශනා කරන්නේ නැහැ. එයා ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සයන් ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්හා එක්වීම දුකක් කියලා කාරණේ එයා දකින්නේ නැහැ. එයා මේ දුක දකින්නේ දෙයනේ දෙවියෙක් දීපු දෙයක්. එහෙම නැත්නම් කාලගුණික දේශගුණික තත්වයන් විසින් දීපු දෙයක්. එක්ක රජයක් විසින් දීපු දෙයක්. එක්ක ජනතාවගේ අකාර්යක්ෂමභාවය තුලින් ලැබුණු දෙයක්. එහෙම මිසක් එයා මේක සැබෑ දුක්ඛ සත්‍ය කියලා එයා කවදාකවත් විග්‍රහ කරගන්නේ නැහැ. එයා දුක නිරේතුරුවම සැපයක් බවට පත් කරගන්නයි හදන්නේ. දුක සැපයක් බවට. දැන් බුදුරජාණන් වහන්සේගෙන් ලිච්ඡවී කුමාරෙක් ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ අහවල් සාස්ත්‍රවරයා දේශනා කරනවා සත්වයා ඉබේම අපිරිසිදු වෙලා යනවා. ඒ කියන්නේ සත්වයා ඉබේම හේතුවකින් තොරව අපිරිසිදු භාවයට පත් වෙනවා. ඒ වගේම සත්වයා හේතුවකින් තොරව පිරිසිදු භාවයටත් පත් වෙනවා කියලා. තවත් මිත්‍යා දෘෂ්ටික සාස්ත්‍රවරයෙක් තමයි ඔක දේශනා කරේ. යා ළඟට ශ්‍රාවකෙක් ගියාම එයා කියන්නේ මොකද්ද? පින්වත සත්වයා කිලිටි භාවයට පත් වෙන්නේ හේතුවකින් තොරවමයි. හේතුවක් නැහැ ඉබේම කිලිටි වෙනවා කියනවා. සත්වයා පිරිසිදු භාවයට පත් වෙන්නේ හේතුවකින් තොරවමයි. ඉබේම පිරිසිදු බව බුදුරජාණන් වහන්සේ කියනවා නැහැ ලිච්ඡවී කුමාරේ. සත්වයා හේතුවක් නිසාමයි අපිරිසිදු භාවයට පත් වෙන්නේ කියලා, කිලිටි වෙන්නේ කියලා. මොකද්ද හේතුව? මේ රූප වේදනා සංඥා සංකාර විඥානයන් තුල නිරේතුරුවම සැපයත් බැහැගෙන තියෙනවා. සැපේ බැහැගෙන නැද්ද? රූපේ ආස්වාදයක් තියෙනවද නැද්ද? තියෙනවා. වේදනාවේ ආස්වාදයක් තියෙනවද නැද්ද? සංඥාවේ සංස්කාරයන්ගේ විඥානයේ ආස්වාදයක් තියෙනවද නැද්ද? තියෙනවා. නමුත් ඒ ආස්වාදය කෙටි. මේ කෙටි ආස්වාදය නිසා සත්වයා මේ සැපය සැපයක් කොට අරගෙන මේ සැපයට වහල් වෙලා මේ සැපය නිසා ලෝභ දේශ මෝහයන් සිදු කරගෙන සත්වයා අපිරිසිදු භාවය කරා ගමන් කරනවා. කිලිටි වෙලා යනවා. සත්වයා අකුසලයෙන් කිලිටි වෙන්නේ ඇයි? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තුල බැසගෙන තියෙනා වූ
తావకాలిక ఆస్వాదే నిత్య వశేయన్ అరగెన ఏ సపేయన్ తుల బెసల ఏ సపేయన్ తుల కిందా బెహల ఏ సపేయన్ మగే కరగెన అన్న సత్వయ కిలిటి భావేట పత్ వెనో ఇన సత్వయగే కిలిటి వీమట హేతువక్ తీనోద నెద్ద తీనో హేతువక్ ఎతువై సత్వయ కిలిటి వెన బుదురయన్ ఆన్సే దెన్ దేశనా కరని ఇహిట పసి బుదురయన్ ఆన్సే దేశనా కరన సత్వయ పిలిసిందు భావేట పత్ వెన్నత్ హేతువక్ తీనో మొకద సత్వయ పిలిసిందు భావేట పత్ వెన హేతువ මේ රූප වේදනා සංඥා සංකාර විඥාණයන් තුල සැපය විතරද බහැගෙන තියෙන්නේ දුකත් බහැගෙන තියෙනවා කෙටි ආස්වාදයේ පසුපස දීර්ඝ ආදීනව කිව්ත් තියෙනවා එහෙනම් මේ දුක මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන් මේ පංච උපාදානස්කන්ධය තුල බැසගෙන තියෙන දුක දකිද්දී පුද්ගලයාට මොකද වෙන්නේ කලකිරීම ඇති වෙනවා දෙයියනේ මේ රූපය නিত্য වූ සැප වූ ස්ථිර වූ ආත්මීය වූ දෙයක් නෙමේ මේ වේදනාව මේ සංඥාව මේ සංස්කාර මේ විඥාණය නিত্য වූ සැප වූ ආත්මීය වූ සුභ වූ දෙයක් අන්න දුක දුක බහැගෙන තියෙනව එතන ඒක දැකිද්දී ආ කලකිරෙනවා ඒ කලකිරුණු කෙනා මොකද වෙන්නේ දැන් භික්ෂුවක් හැටියට මම මොකද මෙතන ඉන්නේ මම පිරිසිදු භාවයට පත්වීම උදෙසා මම ආවා එතකොට මම කිලිටි භාවයට පත් වෙන්න ගියාද නැහැ මම මේ දුක දැක්කා මේ දුක දැකලා පංච උපාදානස්කන්ධ ලෝකයේ කෙරේ කලකිරීම ඇති කරගත්තා. ඒ කලකිරීම අවසානයේ අපිව නැවැත්තුවේ නිස්සරණයට අපිට මාවත පිරිසිදු භාවයට මාවත කියලා දුන්නා. ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් වලින් මිදිලා මිච්ඡා මාර්ගයන් මෙන් මිදිලා අපිට පිරිසිදු භාවයේ ලබලා දුන්නේ කවුද? නෝන මේ පංච උපාදානස්කන්ධය තුල බැහැගෙන තියෙනා වූ දුක විසින්මයි. එහෙනම් සත්වයා කිලිටි වෙන්නේ සත්වයා පිරිසිදු භාවයට පත් වෙන්නේ හේතුවක් නිසාමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතකොට බුදුරජාණන් වහන්සේ සත්පුරුෂයා අසත්පුරුෂයා කියන කාරණා දේශනා කරද්දී පළවෙනි කාරණය අසත්පුරුෂ පුද්ගලයා අසත් ධර්මයන් සරණ යනවා. යා චතුරාර්ය සත්‍ය සරණ යන්නේ නැහැ. දුක දුක හැටියට දකින්නේ නැහැ. එයා දුක සකස් වෙද්දී ආ දකින්නවා දෙයියනේ මේ දුක ආණ්ඩුවක් වෙනස් කරලා නැති කර ගන්න පුළුවන්. ඇමතිතුමා වෙනස් කරලා නැති කර ගන්න පුළුවන්. නිලධාරීන් වෙනස් කරලා නැති කර ගන්න පුළුවන්. වගා සංග්‍රාමයක් කරලා වෙනස් කර ගන්න පුළුවන්. අන්න නෝනා එයා දුක ධර්ම විරෝධීව මිත්‍යා දෘෂ්ටිට අසත්පුරුෂ භාවයෙන් විග්‍රහ කරනවා. එයා දුකට හේතුව තෘෂ්ණාව කියලා එයා දකින්නේ නැහැ. මේ දුක බුරා නැගිනවා. මනුස්ස ජීවිත 150,000කට වඩා බිලි අරන් මේ දුක්ඛ සත්‍ය විසින් මනුස්ස ජීවිත ලක්ෂ 30-40කට වඩා රෝගී භාවයට පත් කරලා මුළු ලෝකෙම ආර්ථිකයේ බිඳුවට වට්ටලා මිනිස්සු ඉදිරියේ තියෙන ප්‍රශ්නාර්ථයක් විතරයි ඒ තැනට දුක්ඛ සත්‍ය මතු කරලා පෙන්නද්දී දුකට හේතුව තෘෂ්ණාව කියලා දකින්නේ නැහැ දුකට හේතුව තෘෂ්ණාව කියලා දකින්නේ නැහැ දුක දැකලා තව තව තෘෂ්ණාව වැඩි කරගන්නවා තව තව තෘෂ්ණාව කුමක් කෙරේද රූප කෙරේ තෘෂ්ණාව වැඩි කරගන්නවා වේදනා කෙරේ තෘෂ්ණාව වැඩි කරගන්නවා හඳුනා ගැනීම කෙරේ තෘෂ්ණාව වැඩි කරගන්නවා සංස්කාර කෙරේ තෘෂ්ණාව වැඩි කරගන්නවා දැනීම් කෙරේ තෘෂ්ණාව දෙයිනේ දුක විපාක දෙද්දී දුකටම තව තව පොහොර දානවා නෝන තව තව ඇයි ඒ අසත් ධර්මයන් සත් ධර්මයට අදාළව විග්‍රහ කරගන්නේ සත්පුරුෂ භාවයට අදාළව විග්‍රහ කරගන්නේ නැහැ දුක මේ වෙන ගහන්නා වගේ විපාක දෙද්දී මුළු ලෝකෙම නතර කරලා තියෙද්දී පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාවටම බැහැ ගන්නවා රූපය කෙරෙහි තෘෂ්ණාවටම බැහැ ගන්නවා විඳීම් කෙරෙහි තෘෂ්ණාවටම බැහැ ගන්නවා දැන් දුක්ඛ සත්‍ය දකින්නෙත් නැහැ දුක්ඛ සත්‍යට හේතුව දකින්නේ නැහැ ඊට පස්සේ තුන්වෙනි ආර්ය සත්‍ය දෙයියනේ මේ දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා දකින්නේ නැහැ දැන් අපි ඇයි මේ උතුම් පැවිදි භාවයන්ට පත් වෙලා මේ උතුම් සීලයන් ජීවිතයට එකතු කරගෙන මේ උතුම් ආර්ය ශ්‍රාංගික මාර්ගය තුල අපි ශක්තිමත් වෙන්නේ ඇයි? ඇයි ඒ? දුකෙන් මිදෙන්න. දුකට හේතු වෙන්නා වූ තෘෂ්ණාව සියුම් කරන්න. අපි දන්නවා මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයෙන් බැහැරට අපි එක සිතුවිල්ලකින් ගියොත් එතන දුක සකස් වෙනවා. එතන දුක සකස් වෙනවා. මේ ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සීලයට අදාළ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආචීවෝ මේ මාර්ගංග තුනට අදාළව අපිව පනවල තියෙන උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයෙන් 1 දශමයක් බැහැරට ගියොත් අනිවාර්යෙන්ම තෘෂ්ණාව නිසා තව තව දුක සකස් වෙනවා. එනිසා අපි දුක දැක්කා. මේ ජාති ජරා ව්‍යාධි මරණ දුක කියන්නේ දුක දුක්ඛ සත්‍යයක්. මේක නැති කරන්න කවදාක්වත් අපිට
කලයුතු එකම එක දේ නෝනා තෘෂ්ණාව සියුම් කිරීම පමණක් කියලා අපි දැක්කා. දැකලා දුකෙන් මිදීමේ මාර්ගය තුල අපි ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් වෙලා ඉන්නවා. ඒ ආරෂ්ඨාංගික මාර්ගය තුල අපේ ජීවිතයෙන් අපි උතුම් ප්‍රාතිමෝක්ෂ සීලයන් ආරක්ෂා කරගන්න. අන්න එයා සත්පුරුෂ පුද්ගලයා. නිරේතුරුවම නෝනා සත් ධර්මයේ තුල ජීවිතේ විසිරෝලා දකින්න. එතකොට අසත්පුරුෂ පුද්ගලයා මොකක් තුල ජීවිතේ විසිරවන්නේ? අසත් ධර්මයේ. දුක දුක හැටියට දකින්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාව හැටියට දකින්නේ නැහැ. දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා දකින්නේ. තව 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 තෘෂ්ණාව වැඩි කරමින් තව තව මිච්ඡා ආරෂ්ඨාංගික මාර්ගයටම කොටු වෙනවා නෝනා. මිච්ඡා මාර්ගයටම කොටු වෙනවා. මිච්ඡා මාර්ගයට කොටු වෙලා එයා නිරේතුරුවම අසත් ධර්මයන් තුල බුදුරජාණන් වහන්සේ දේශනා නොකළා වූ ධර්මයක් තුල ජීවත් වෙනවා. අසත්පුරුෂ පුද්ගලයාගේ පළවෙනි ලක්ෂණය. දෙවෙනි කාරණේ අසත්පුරුෂ පුද්ගලයාගේ අසත්පුරුෂ ආශ්‍රයන් සොයාගෙන යන. මොකද දෙවෙනි කාරණේ අසත්පුරුෂ ආශ්‍රය. අසත්පුරුෂ ආශ්‍රය කියන්නේ මොකද්ද? එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය පිළිගන්නේ නැහැ. එයා බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දුකෙන් මිදීමේ මාර්ගය පිළිගන්නේ නැහැ. එයා තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගත් කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. එයා නිරේතුරුවම නොනා අකුසලයට පවට බියක් ඇති කරගත් කෙනෙක් වෙන්නේ නැහැ. නිරේතුරුවම අසත්පුරුෂ ආශ්‍රයම සොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේට අදාළව දුක ගැන විග්‍රහ කරන අය සොයාගෙන යන්නේ නැහැ. කෙනෙක් කියද්දී දුක කියන්නේ මේකයි පුතේ, මේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්, මේ ප්‍රියන්ගෙන් වෙන්වීම අප්‍රියන්නා එක්වීම, මේ පංච උපාදානස්කන්ධේ නිත්‍ය වශයෙන් ගැනීම දුක, මේකයි පුතේ දුක්ඛ සත්‍ය කියන්නේ. අන්න කියනවා සත්පුරුෂයෙක් කියනවා මේකයි දුක්ඛ සත්‍ය. මේ ලෝකයේ පුරා මේ මොහොතේ මේ බලාපොරොත්තු කඩවීම රෝගී භාවයන් මරණය පුතේ මේකයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුක්ඛ සත්‍ය. මේ දුක්ඛ සත්‍ය ඇති වෙන්න මේ හේතුව දරුවෝ පංච උපාදානස්කන්ධය කෙරෙහි ලෝකයා ජනතාව ඇති කරගත් තෘෂ්ණාවමයි. ඒ නිසා මේ දුකෙන් මිදෙන්න නම් අනේ කරුණා කරලා තෘෂ්ණාව සියුම් කරගන්න. තෘෂ්ණාව සියුම් කරගන්න නම් මෙන්න එකම එක ධර්මය ආරෂ්ඨාංගික මාර්ගය තුල ඉන්න. අන්න යා සාමින් වහන්සේ නමක් නම් සත් ධර්මයට අදාළව නිරේතුරුවම සත්පුරුෂයන්ගේ ආශ්‍රයයට මෙයා යනවා. එයා නිරේතුරුවම දුක දැකලා දුකට හේතුව තෘෂ්ණාවයි කියලා දැකලා එයා ආරෂ්ඨාංගික මාර්ගය තුල ශක්තිමත් කෙනෙක් වෙනවා. එයා තමන්ව ඇසුරු කරන තමන්ට පූර්වාදර්ශයන් දෙන තමන් නායකත්වයේ දෙන ජනතාවට උපාසක උපාසිකාවන්ට නිරේතුරුවම නොනා සත්පුරුෂයෙක් බවට පත් වෙනවා. සත්පුරුෂ ආශ්‍රයයක් බවට පත් වෙනවා. එයා කවදාක්වත් අකුසලයේ නිසා තව අකුසල් කරා ජනතාව මෙහෙවන්නේ නැහැ. එයා හැම වෙලාවම උපදෙස් දෙන්නේ ඔබ ආරෂ්ඨාංගික මාර්ගය තුලද ශක්තිමත් වෙන්න. ඔබට සම්මා දිට්ඨිය තියෙනවද? ඔබට තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව තුල ඔබ ඉන්නවද? ඔබ බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ලාට යම් සීලයක් දේශනා කළා තියෙනවා නම් ඒ දේශනාව තුල ඉන්නවද? ඔබ බුදුරජාණන් වහන්සේ යම් ප්‍රාතිමෝක්ෂ සීලයක් උපසම්පදා භික්ෂුන් වහන්සේලාට දේශනා කළා තියෙනවා නම් ඒ ප්‍රාතිමෝක්ෂ සීලයේ තුල ඔබ ඉන්නවද? සාමණේර ස්වාමින් වහන්සේලාට යම් සාමණේර දස සීලයක් දේශනා කළා තියෙනවා නම් ඔබලා ඒ සීලය තුල ඉන්නවද? ඔබලා සම්මා දිට්ඨිය අර්ථයන් තුල ඉන්නවද? ඔබලා සම්මා සංකප්පයන්ගේ අර්ථයන් තුල ඉන්නවද? නෙක්ඛම්ම සංකප්පය. මොකද නෙක්ඛම්ම සංකප්පය කියන්නේ? නෙක්ඛම්මේ කියන්නේ පුතේ ආරයෂ්ඨාංගික මාර්ගයේ ලෞකික ප්‍රඥාවට අදාළව බලගතු මංගය. මොකද මේ නෙක්ඛම්මේ මොනවද අතාරින්නේ? ලෝභ, ද්වේෂ, මෝහයන් අතාරිනවා. ලෝභ, ද්වේෂ, මෝහයන් අතහැරලා යා කොතෙන්ට දෙන්නේ? අලෝභ, අද්වේෂ, අමෝහයන් තුලට. නමුත් මොන මේ නෙක්ඛම්මේ කියන කාරණේ අපි කවුරුත් තේරුම් ගන්නෑ. නෙක්ඛම්මේ කිව්වහම අපි හිතන්නේ ගිහි ජීවිතෙන් මිදිලා අපි පැවිදි භාවයට පත් වෙනවා. එහෙම නැත්නම් ගිහි ජීවිතෙන් මිදිලා අපි උපාසක උපාසිකා භාවයට පත් වෙනවා. ඕකයි නෙක්ඛම්මේ කියන්නේ. හිතල නික්කම්මේ කියලා අපි හිතන්නේ. නමුත් නෙක්ඛම්මේ කියන්නේ නෝනා ආරයෂ්ඨාංගික මාර්ගයේ ලෞකික ප්‍රඥාවට අදාළව බුදුරජාණන් වහන්සේ සම්මා සංකප්පයන්ට පනවන වටිනා අංගයක්. මේ නෙක්ඛම්ම සංකප්පයේ ශක්තිමත් නොවුනොත් අපි තුල සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ වායාමෝ සති සමාධි එකක්වත් ධර්මානුකූලව වැඩෙන්නේ නැහැ. නෙක්ඛම්මේ සමාජය තුල නොනා බලවත් ආකාරයෙන් දුර්වලයි. ගිහි සමාජෙත් පැවිදි සමාජෙත්. මොකද ලෞකික ප්‍රඥාව තමයි අපි ආරෂ්ඨාංගික මාර්ගයේ සීල සමාධි ප්‍රඥාව ඉදිරියට අපි වරන් යන්නේ.
එතකොට අපි ලෞකික ප්‍රඥාව තුල ස්ථානගත වෙලා විතරක් වැඩක් නැහැ. ලෞකික ප්‍රඥාව තුලින් අපි අනිවාර්යයෙන්ම සීලයට යා යුතුයි. ලෞකික ප්‍රඥාව ගැන අපි කතා කර කර ඉඳලා වැඩක් නැහැ. ලෞකික ප්‍රඥාවේ අර්ථයන් අපි ජීවිතයට එකතු කරගන්න ඕනේ. සම්මා සංකප්පයන් ජීවිතයට එකතු කරගන්න ඕනේ. සම්මා සංකප්පයන් තුල තියෙනා වූ නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය ජීවිතයට එකතු කරගන්න ඕනේ. ඊට අදාළව සම්මා දිට්ඨියේ තෙරුවන් කෙරෙහි සද්ධාව තෙරුවන් කෙරෙහි වූ ගෞරවය තුලින් මේ ධර්මයන් දිහා අපි බලන්න ඕනේ. අපි සම්මා සංකප්පයන්ට ඒ අර්ථය දෙන්නේ නැත්නම් නෝනා කවදාක්වත් අපි සීලයට අදාළව සමාධියට අදාළව ප්‍රඥාවට අදාළව මාර්ගයන් ශක්තිමත් කරගන්නේ නැහැ. අපි සම්මා දිට්ඨිය ගැන කතා කරනවා, සම්මා සංකප්ප ගැන කතා කරනවා. නමුත් කතා කළත් කවදාක්වත් ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප ලෞකික ප්‍රඥාව සීලයට ඇතුල් වීමේ මාර්ගයයි නෝනා. අපි මේ ලෞකික ප්‍රඥාව තියෙන ලෞකික ප්‍රඥාවට කොටු වෙලා ඉන්න නෙමෙයි. ලෞකික ප්‍රඥාව මාර්ගය හඳුන්වා දීමේ ප්‍රඥාව. මේ ලෞකික ප්‍රඥාව තුලින් අපි සීලයට අවතීර්ණ වෙන්න ඕනේ. සම්මා වාචා කම්මන්තෝ ආචීවෝ කියන සීලයට අවතීර්ණ වෙන්න ඕනේ. සීලය කියන්නේ කොටු වෙලා ඉන්න තැනක් නෙමෙයි. සීලය කියන්නේ අපි එක තැනක නතර වෙලා ඉන්න තැනක් නෙමෙයි. සීලය තියෙන්නේ නෝනා සමාධියට පාරසකස් කරගන්න. තේරෙනවද? ලෞකික ප්‍රඥාවෙන් අපිව සීලයට යොමු කරනවා. සීලය අපේ පැවිදි සීලය, උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය, සාමණේර ස්වාමීන් වහන්සේගේ සීලය, උතුම් දස සීලය, ගිහි පින්වතුන්ලාට තියෙන ආජීව අට්ටමක සීලය, අරෂ්ඨාංගික මාර්ගයට අදාළව. එතකොට නෝනා ලෞකික ප්‍රඥාව අපිව සීලයට යොමු කරන්නේ. එතකොට සීලය කියන්නේ අපි රැඳී ඉන්න තැනක් නෙමෙයි. අපි එතන පදිංචි වෙන තැනක් නෙමෙයි. සීලය උපයෝගී කරගෙන අපි යන්න ඕනේ සමාධියට නෝනා. සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. අන්න මාර්ගයේ වැඩෙනවා. මේක තැන් තැන් වල නවාතැන්න ගන්න නවාතැන් පළක් නෙමෙයි. අපි සම්මා දිට්ඨි සම්මා සංකප්ප ලෞකික ප්‍රඥාවෙන් සීලයට ආවා. සීලය තුල නවාතැන් ගන්නෙ නෑ. සීලය උපයෝගී කරගන්නේ සමාධිය උදෙසා. සමාධියේ තැන අපි නවාතැන් ගන්නෙ නෑ. සමාධිය අපි උපයෝගී කරගන්නේ ලෝකෝත්තර ප්‍රඥාව උදෙසා, විදර්ශනාත්මක ප්‍රඥාව. ඒ විදර්ශනාත්මක ප්‍රඥාව අපි ඥාන දර්ශනයන් තුලින් විමුක්තිය කරා අපි අරගෙන යනවා. එතන නෝනා නිරේතුරුව මෙයා සත්පුරුෂ ආශ්‍රය ලබද්දී ඒ සත්පුරුෂයා යාට කියලා දෙන්නේ මොකද්ද? මේ මාර්ගය තුල ශක්තිමත් ඉස්සරහට යන්න. පැවිදි වේවා, ගිහි වේවා, භික්ෂු භික්ෂුණී, උපාසක උපාසිකා, සිව්වන පිරිසට එයා නිරේතුරුවම සත්පුරුෂ ආශ්‍රය, සත්පුරුෂයා නිරේතුරුව මෙයා මාර්ගය කියලා දෙනවා. එයා මාර්ගයක් නොවන දෙයක් කියලා දෙන්නේ, මිච්ඡා මාර්ගයක් කියලා දෙන්නේ නැහැ. සම්මා මාර්ගය කියලා දෙනවා. තුන්වෙනි කාරණය අසත්පුරුෂ පුද්ගලයාගේ එයා අසත්පුරුෂ සිතුවිලිම හිතනවා. සත්පුරුෂ සිතුවිල්ලක් හිතන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ ධර්මයට අදාළව එයා හිතන්නේ නැහැ. එයා හිතුවොත් හිතන්නේ නෝනා අනුනුත් නොමග යන්නා වූ සිතුවිල්ලක්. තමනුත් නොමග යන්නා වූ සිතුවිල්ලක්මයි. තමාගේ සීලය දුර්වල වෙන්නා වූ සිතුවිල්ලක්මයි. අනුන්ගේ සීලය දුර්වල කරන්නා වූ සිතුවිල්ලක්මයි. තමාගේ සමාධිය දුර්වල වෙන්නා වූ සිතුවිල්ලක්මයි. අනුන්ගේ සමාධිය දුර්වල වෙන්නා වූ සිතුවිල්ලක්මයි. තමන්ගේ ප්‍රඥාව දුර්වල වෙන සිතුවිල්ලක්මයි. අනුන්ගේ ප්‍රඥාව දුර්වල කරන්නා වූ සිතුවිල්ලක්මයි. අසත්පුරුෂ සිතුවිලියා හිතනවා. දැන් ඒතොර අසත්පුරුෂ පුද්ගලයාගේ පළවෙනි ලක්ෂණය මොකද්ද? අසත් ධර්මයන් දේශනා කරන. දෙවැනි කාරණේ මොකද්ද? අසත්පුරුෂ ආශ්‍රය සොයාගෙන යන. තුන්වෙනි කාරණේ මොකද්ද? අසත්පුරුෂ සිතුවිලි සිතනවා. තමාටත් අවඩ පිනිස, අනුන්ටත් අවඩ පිනිස. ඒතර හතරවෙනි කාරණේ මොකද්ද? එයා අසත්පුරුෂ වාචාවන් සිද්ධ කරනවා. මිච්ඡා වාචාවන්. තේන්න මොනවද මිච්ඡා වාචාවන් කියන්නේ? මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප. එයා මුසාවාදයක්මයි කියන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළ දෙයක් කියනවා. මේ ප්‍රාතිමෝක්ෂ සීලයට අදාළ දෙයක් කියලා ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල වෙන දෙයක් එයා කියනවා. මේ සාමණේර දස සීලයට අදාළ දෙයක් කියලා සාමණේර දස සීලය දුර්වල වෙන්නා වූ දෙයක් කියනවා. මේක පංච සීලයට අදාළ දෙයක් කියලා පංච සීලය විකෘති කරන්නා වූ දෙයක් මුසාවාදයක්මයි යා කියන්නේ. ධර්මය සත්‍යවාදීවයා විග්‍රහ කරන්නේ නැහැ. දුක මේකයි කියලා සත්‍යවාදීවයා වචනවල භාවිතා කරලා විග්‍රහ කරන්නේ නැහැ. දුකට හේතුව තෘෂ්ණාවයි කියලා ඇත්ත විදිහට ධර්මානුකූලව විග්‍රහ කරන්නේ නැහැ. එයා චතුරාර්ය සත්‍ය නිරේතුරුවම බොරුවට අදාළව, මිච්ඡා වාචාවන්ට අදාළව
විග්‍රහ කර. ඒ අසත්පුරුෂයාගේ හතරවෙනි ලක්ෂණය. අසත්පුරුෂ පුද්ගලයාගේ පස්වෙනි ලක්ෂණය මොකද්ද? එයා අසත්පුරුෂ කර්මයන් සිද්ධ කරනවා. මොකද්ද අසත්පුරුෂ කර්මයන් කියන්නේ? සත්ව ඝාතනය, දෙවෙනි කාරණය සොරකම් කිරීම, තුන්වෙනි කාරණේ කාමයේ වර්ධව ඇසිරෙනවා. එයා නිරේතුරුවම අසත්පුරුෂ කර්මයන් කරාම ලෝකේ ආරං යනවා. ඒ පැත්තම කතා කරනවා. ඒ පැත්තටම ලෝකේ යොමු කරනවා. ඉවේ භයානක භාවයක් අනතුරු භාවයක් එයා කියන්නේ නැහැ. ඒ අසත්පුරුෂ පුද්ගලයාගේ ඊළඟ ලක්ෂණය. ඊළඟ අසත්පුරුෂ පුද්ගලයාගේ ඊළඟ ලක්ෂණය තමයි එයා අසත්පුරුෂ දුෂ්ටීන් පතුරවනවා. ඒ කියන්නේ වැරදි දුෂ්ටීන්. මොනවාද වැරදි දුෂ්ටීන් කියන්නේ? කර්මය කර්මඵල විශ්වාසය එයා පිළිගන්නේ නැහැ. එයා මැරිලා නැවත උපතක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. එයා දානේ සීලේ ආනිසංස තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. දන්නවනම් දැන් මම පිළිගන්නවා දානේ සීලේ ආනිසංස තියෙනවා කියලා නෝන. සීලේ ආනිසංස තියෙන නිසා තමයි අපි ජීවිත පරිත්‍යාගයෙන් අපේ ප්‍රාතිමෝක්ෂ සීලයන් අපි ආරක්ෂා කරගන්නේ. අපි ජීවිත පරිත්‍යාගයෙන් ප්‍රාතිමෝක්ෂ සීලයන් ආරක්ෂා කරගත්තේ නැත්නම් අපිට මොකද වෙන්නේ නෝන? අපිට කවදාක්වත් සමාධියට, ප්‍රඥාවට, ඥාන දර්ශනයට, විමුක්තියට අපිට යන්න බැහැ. එක පැත්තක්. අපි ජීවිත පරිත්‍යාගයෙන් අපේ ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරගත්තේ නැත්නම් මේ බිඳින්නා වූ සිල් පදවලට අදාළව බලවත් නපුරක් කරා ලෝකේ අරගෙන යනවා යනවා කියන විශ්වාසය අපිට දැන් අද බලන්න. අද බලවත් වූ ලෝකයේ එකම ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලානේ. දුකේ ප්‍රශ්නාර්ථයක් බවට පත් වෙලා මලමිනි මලකඳන් රෝගීන් ජීවිතේ ප්‍රශ්නාර්ථයක් ජීවිතේ ඉස්සරහා ආර්ථිකයේ හොඳටම වැටිලා මේවා දකිද්දි මේ මොකද්ද? සම්මා ධර්මයන්ට අදාළව මොකද්ද මේ? නෝනා මේ බලවත් අකුසලයක් විපාකයක් කියලා අපි දකිනවා. ඒතකොට බලවත් අකුසලයක් විපාකට එද්දි ඇයි එහෙම ආවේ? අපේ සීලේ දුර්වලභාවය. අපේ සීලේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිසගේ, ඒ වගේම අන්‍යාගමික පින්වතුන්ලාගේ ලෝකෙම ජීවත් වෙන ස්වභාවය. සීලේ දුර්වල නම් සමාධියක් ප්‍රඥාවක් ගැන කතා කරන්න දෙයක් නැහැ නෝන. ඒතකොට සීලේ දුර්වලභාවයන් නිසා මේ ජීවිතේ විතරක් නෙමෙයි ඈ. දැන් බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච දවසේ ඉඳන් අවුරුදු 2600ක් ගන්නකෝ අපි මේ මනුස්ස ලෝකයේ තුල දෝලණය වෙමින් ආවනම් අපි මනුස්ස ජීවිත නෝනා 30ක් 40ක් පටිච්ච සමුප්පන්නෝ ලබන්නේ නැති. ඒ කාලවල තුල අපි පැවිදි වෙලා ගිහිව ඉඳලා උපාසක උපාසිකා බවට පත් වෙලා අපි කරගත්තා වූ අකුසල් මේ විපාකෙට එන්නේ. ස්වාමින් වහන්සේලා වන අපිට මෙවැනි දුර්භික්ෂ කාලකදී දානේ නැත්තම් දානේ හිඟනම් මේ ජීවිතේ විතරක් අපිට ආපු දෙයක් නෙමෙයි. මේ පහුගිය සංසාරේ පටිච්ච සමුප්පන්නව අපි පැවිදි වෙලා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වන පිරිස කින තැනින් ඉඳලා දුර්භික්ෂාපු වෙලාවේ යුදමේ අවස්ථාවන් ආපු වෙලාවේ කෝලාහල ප්‍රශ්න ආපු වෙලාවේ අපි සිල්පද බින්දා. අපිට දාන්නේ නැහැ කියලා අපි එලෝලු කොටු දැම්මා. අපිට දාන්නේ නැහැ කියලා අපි කුඹුරු වැව්වා. අපිට හකුරු ටික නැහැ කියලා අපි කිතුල් හදලා මැද්දා. අපිට බිත්තරේ නැහැ කියලා කුකුල් කූඩු දාලා බිත්තර හැදුවා. ඔය අකුසල් තමයි මේ විපාක දෙන්නේ. වෙන දෙයක් නෙමෙයි. එහෙම නැත්තම් නෝනා අද භික්ෂුන් වහන්සේ කෙනෙකුට දානයක් නැහැ කියන්නේ හේතුඵල ධර්මයක්මයි. සීවලි මහෝත්තමයාණන් වහන්සේට පාත්‍ර පිරි ඉතිරි යන දාන ලැබුණා. හේතුඵල ධර්මයක්. ලෝසක මහරහතන් වහන්සේට කුසට ආහාරක් ලැබුණේ නැහැ ජීවිත කාලය පුරාවට. හේතුඵල ධර්මයක්. එහෙනම් අපිට මේ මොහොතේ සංඝ සමාජයේ හැටියට අපිට සිව්පසය හිඟනම් ඒ සිව්පසය හිඟට නෝනා කොරෝනාව වගකිය යුතු නැහැ. ඒකට රජේ රාජ්‍ය නායකතුමා වගකිය යුතු නැහැ. ඒකට මේ රටේ ගිහි ජනතාව වගකිය යුතු නැහැ. අපිට දානේ ටික නැත්තම් අපිට දානේ අඩුපාඩු තියෙනවා නම් අපිට දානේ පිළිබඳ අනාගත බියක් ඇති වෙනවා නම් සංසාරේ අපි දානය උදෙසා සිව්පසය උදෙසා සිල්පද බින්දා වූ විපාකයන් එලව 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 අපිට විපාක දෙනවා නෝනා. හේතුඵල ධර්මයි. වෙන දෙයක් නෙමෙයි. ඉතිහාසයේ තියෙනවනේ අතීතයේ ඔය තිස්ස මහරාමේ විහාරයත් සිතුල්පව්වත් අතර රහතන් වහන්සේලා දාස් ගානක් ආහාර නැතුව එක මොහොතේ පිරිනිවන් පෑවා කියලා. උන්වහන්සේලා දිවසින් බලනවා මොකද්ද මේ අපිට විපාක දෙන්නේ කියලා. උන්වහන්සේලා දකිනවා මේ සංසාරයේ අකුසලයක් විපාක දෙන්නේ කියලා. උන්වහන්සේලා වගා සංග්‍රාම කරන්න එලෝලු වමන්න එලෝලු කොටු දාන්න ගියේ නැහැ. ඒගොල්ලෝ දැනගත්තා ආහාර නැතුව පිණ්ඩපාත නැතුව මේ විදියට දාස් ගානක් ස්වාමින් වහන්සේලාට පිරිනිවි යන්න හේතු උනේ සංසාරේ ලෝලු කොටු දාපු නිසාමයි. පැවිදි වෙලා උපසම්පදා වෙලා උතුම් ප්‍රාතිමෝක්ෂ සීලය ආරක්ෂා කරනවා කියලා අතීතේ ලෝලු කොටු දාලා අතීතේ කුඹුරු වවලා අතීතේ කිතුල් හකුරු ගන්න කිතුල් ගස් වවලා
කලාහු අකුසල් සංස්කාරමයි මේ අපිට විපාකට එන්නේ කියලා උන්වහන්සේලා දැනේ උපේක්ෂාවෙන් උන්වහන්සේලා පිරිණිවි ගියාන උනා. ඒ නිසා නිරේතුරුවම මේ අසත්පුරුෂ දුෂ්ටීන් තුලට අපි බැස ගන්නවා. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව ජීවිතේ හිතන්නේ නැහැ. මේ නරකක් විපාක දෙන්නේ සංසාරේ අපි අකුසල් කරපු නිසාමයි. කොරෝනා වසංගතය සිහිපත් වෙද්දී මම එක දෙයයි කරන්නේ මගේ සීලය තව තව ශක්තිමත් කරගන්න. මගේ සීලය තව තව ගුණාත්මක භාවයට පත් කරගන්න. දැන් මේ කොරෝනාව පටන් අරන් මාස දෙකක් වෙනවා. මේ මාස දෙකට මම කිසිම පුද්ගලයෙකුට 12න් ඉස්සෙල්ලා කුටියට එන්න අවසර දෙන්නේ නැහැ. කැඳේ එකක් අරගෙනවත් එන්න අවසර දෙන්නේ. නමුත් මේ කොරෝනාව පටන් ගන්න ඉස්සෙල්ලා කවුරු හරි සමහර විට සෙනසුරාදී හරි පුද්ගලයෙක් එනවා. මොකක් හරි දාන ටිකක් කැඳ එකක් අරගෙන දැන් මාස දෙකකට වැඩි අද දක්වා නෝනා 12න් ඉස්සෙල්ලා කිසිම කෙනෙකුට කුටියට එන්න අවසරයක් දෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා තියෙන්නේ දුර්භික්ෂයක් තීන වෙලාවට ජනතාව කන බොන විදියටයි අපි කන්න බොන්න ඕනේ. ජනතාව කන බොන විදියටයි. ජනතාව කුමක්ද අපිට දෙන්නේ? ඒ දේ අපි සතුටෙන් පිළිගන්න. මේ මාස දෙක තුල නෝනා උදේට පින්ඩපාතට ගෙවල් දෙකකට යනවා. ඒ ගෙවල් දෙකෙන් හැර එක කැඳ වීදුරුවක් මං කාගෙන්වත් අරගෙන නැහැ. මට මතකයි මගේ කුටිය කැපකරු දවසක් බෙලිගෙඩියක් ගෙනල්ලා දුන්නා උදේ මං මාත්‍යෝ පින්ඩපාතෙන් පමණයි දුර්භික්ෂය ඉවරනකම්. ඇයි? සීලයට වටිනාකමක් දෙනවා. ඒතකොට දැන් මේ බෙලිගෙඩිය ගත්තනම් මගේ සීලය දුර්වල වෙන්නේ නැහැ. තේහෙනා? තව තව සීලය උපමට්ටම් කරනවා. තව තව සීලය වර්ණවත් කරනවා. තව තව සීලය ශක්තිමත් කරනවා. ඇයි නෝනා? විදන්නවා සීලය ශක්තිමත් නොකළොත් මීට වඩා විනාශකාරී ලෝකයක් වඩා තික්මන්ට අපි ඉස්සරහට අන්න දුක දැකලා තෘෂ්ණාව අඩු කරනවා නෝනා. සම්මා දිට්ඨියට අදාළව හිතනවා. දුක දැකලා තෘෂ්ණාව අඩු කරනවා. දුක දැකලා දෙයියනේ දානේ නෑ මේ දවස්වල ගම්මුලයටත් අපහසුයි. ඒ නිසා මේ දානේ ටික මදි කියලා කොළඹාවේ නෑ කොළඹට පණිවිඩේවල අනේ මට මොනවා හරි වියලි ආහාර ගේන්න සලාක ගේන්න දානි ගේන්න කියලා කිව්වේ නැහැ. ඇයි? දුක තෘෂ්ණාව නිසා ඇති උනේ. එහෙනම් දුක නැති කරන්න නම් තෘෂ්ණාව අඩු කරගන්න ඕනේ. ලැබෙන දෙයින් ධර්මානුකූලව විනයානුකූලව අපි යැපෙන්න ඕනේ. තේන්නා? ආරේෂ්ඨාංගික මාර්ගය තුල සත්‍යමත් වෙන්න ඕනේ. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව කොරෝනා විසිරවනවා. ජීවිතේ විසිරවනවා. දුර්භික්ෂය විසිරවලා දකින්නවා. චතුරාර්ය සත්‍ය තුල කොරෝනා විසිරවනවා. චතුරාර්ය සත්‍ය තුල අපේ භික්ෂු ජීවිතයේ ප්‍රාතිමෝක්ෂ සීලය අපි විසිරවනවා. විසිරවලා කොතනකවත් තෘෂ්ණාවකට අපි ඉඩ තියන්නේ නැහැ. ඇයි තෘෂ්ණාවට ඉඩ තියන්නේ නැත්තේ? තෘෂ්ණාවට ඉඩ තිබොත් තෘෂ්ණාව විසින් දුක තව තව වැඩි කරනවා. අන්න සම්මා දිට්ඨිය තුල හිතනවා. එයා කවදාක්වත් අසත්පුරුෂ දුෂ්ටීන්ට එයා යන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසයට අදාළව එයා ජීවත් වෙනවා. අනේ මෙරිලා පටිච්ච සමුප්පන් උපතක් තියෙනවා කියන විශ්වාසයට අදාළව ජීවත් වෙනවා. මෙරිලා ඕපපාතික සත්තු උපතක් තියෙනවා කියලා විශ්වාසයට අදාළව ජීවත් වෙනවා. දානේ සීලේ ආනිසංස වලට අදාළව යා ජීවත් වෙනවා. අන්නේයා නිරේතුරුවම සත්පුරුෂ දෘෂ්ටීන් තුල ජීවත් වෙනවා. අසත්පුරුෂ දෘෂ්ටීන්ට යන්නේ නැහැ. මේ වසංගතය තුලින් මේ විපාක දෙන බලවත් අකුසලය අසත්පුරුෂ ආශ්‍රයන් විසින්මයි මතු කළා දීලා. මේ අසත්පුරුෂ කියන වචනේ අර්ථය විසින්මයි. එතකොට දැන් මං අසත්පුරුෂ කියන ධර්මයේ විග්‍රහ කරද්දී පළවෙනිව මොකද්ද කිව්වේ? එයා අසත්පුරුෂ ධර්මයන් සරණ යනවා. දෙවෙනිව යා නිරේතුරු අසත්පුරුෂ ආශ්‍රයන් සොයාගෙන යනවා. තුන්වෙනි කාරණේ නෝනා යා අසත්පුරුෂ සිතුවිලිම සිතනවා. හතරවෙනි කාරණය එයා අසත්පුරුෂ වාචාවන් කතා කරනවා. සරණ යනවා. අසත්පුරුෂ කර්මයන් සිද්ධ කරනවා. ඒ වගේමයි අසත්පුරුෂ දුෂ්ටීන් තුල දැස ගන්නවා. අසත්පුරුෂ දානයන් පූජා කරනවා. මෙන්න මේ අසත්පුරුෂ ධර්මයන් විසින්ම නිර්මාණය කළා වූ අකුසලයක විපාකයක් තමයි අපිට විපාක දෙන්නේ. ඒ නිසා මේ විපාකය මං කිව්වා උණක් හෙම්බිරිස්සාවක්. ඒ නිසා මේ විපාකය මේ ලෝක ධාතුවේ විපාක දුන් ප්‍රබලම විපාකය හැටියට නම් හිතන්න එපා. ඒම හිතන මොහොතක් පාසා ඔබ කවදාක්වත් අනාගතයේ ඇතිවෙන්නා වූ ඒ රුදුරු විපාකයන්ගෙන් ගැලවෙන දිසාවට ඔබ එන්නේ නැහැ. අපි ගිහි කාලේ මේ විනාශයන් මනසින් දැක්කන උනා. මනසින් දැක්කා කියන්නේ මේ සමාධියක් දියුණු කළ දැකීමක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ශ්‍රවණය කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ නුවණින් මෙනෙහි කරලා මේ කොරෝනා වසංගත මේ විනාශයන් මේ සාසනික විනාශයන් මේ ප්‍රාතිමෝක්ෂයේ දුර්වලභාවයන් අපි නුවණින් දැක්කන උනා. නුවණින් දැකලා තමයි මේ පංච උපාදානස්කන්ධ ලෝකේ වියරුව දැකලයි අපි පංච උපාදානස්කන්ධ ලෝකේ
මිදෙන්න අපි උතුම් පැවිදි භාවයට පත් උනේ නෝන. ඉතින් දැන් මේ උතුම් පැවිදි භාවයේ තුල ඉඳගෙන කොරෝනාව කියන කාරණේ මතක් වෙද්දී අපිට ඒක ධර්මයේ උපේක්ෂාවක් පමණක්මයි. අපේ ගෞරවනීය සාමින් වහන්සේලාගේ සීලේ දුර්වලභාවයන් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පටහැනි ආකාරයෙන් ධර්මයේ විග්‍රහ වෙනවා නම් ඒ වාතුලෙන් අපි දකින්නේ ධර්මයේ උපේක්ෂාවෙන් දකින දැක්ම විතරයි නෝන. ඒක ලෝකේ ස්වභාවය. තේන පංච උපාදානස්කන්ධ ලෝකය අවිද්‍යාවේ බීජයෙන් ගොඩනැගිලා නෝනා තෘෂ්ණාවෙන් පෝෂණය වෙන්නා වූ ලෝකයක්. එනිසා මේ ලෝකය කැඩෙමින් බිඳෙමින් විසිරෙමින් කල්ප සියක් කෝටි ප්‍රකෝටි ගාන පටිච්ච සමුප්පන්නව ගමන් කළා තව අනාගතේ ගමන් කරනවා. එනිසා නෝනා ලෝකයේ තුල වෙන වියරු ධර්මයේ උපේක්ෂාවෙන් පමණයි භික්ෂුවක් හැටියට මම දකින්නේ. ඒ පිළිබඳ කිසිම කම්පාවීමක් හෝ පුදුමයක් නැහැ. මොකද මේ විනාශයන් නොවන අපි සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කිරීම තුළින් අතීතයේ දැක්කා බුදුරජාණන් වහන්සේගේ ශාස්ත්‍රූභාවය තුළ ඉඳලා. ඒ නිසා නොවනා මෙවැනි අකුසලයක් විපාකයට දෙද්දී විශේෂයෙන්ම මහා සංඝ රත්නය පූර්වාදර්ශී වෙන්න ඕන නොවනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොවනා අපි පූර්වාදර්ශී නොවි අපි ප්‍රාතිමෝක්ෂයන් දුර්වල කරගත්තොත් බුදුරජාණන් වහන්සේ දේශනා නොකළ ධර්මයන් අපි සමාජගත කළොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකෙන් මිදීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වෙනුවට දුකෙන් මිදීමේ වෙන ආර්ථික ක්‍රමවේදයන් තියෙනවායි කියලා ලෝකගත කරන්න සමාජගත කරන්න ගියොත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ භික්ෂු ජීවිතය නෝනා දෙපැත්ත ඇවිලුණ පන්දමක් වගේ කියලා. කොයි වගේද? දෙපැත්ත ඇවිලෙන පන්දමක්. මේ දෙපැත්ත ඇවිලෙන පන්දමේ මැද්දේ අසූචි තවරලා තියෙන. තේනද? දෙපැත්ත ඇවිලෙනවා මැද්දේ අසූචි තවරලා තියෙන මේ පන්දම් මැද්දේ. ඒ කියන්නේ ඒකෙන් අපේ ගිහි ජීවිතේනුත් පළක් නැති වෙනවා, පැවිදි ජීවිතේනුත් පළක් නැති වෙනවා. අපි ගිහි ජීවිතේ දාලානේ මෙතෙන්ට ආවෙන ඕන. ගිහි ජීවිතේ අතහැරලා ගිහි ජීවිතේ තුලින් මේ ප්‍රශ්නේ විසඳන්න බෑ කියලා පැවිදි ජීවිතේ සාර්ථක කරගන්නයි මෙතෙන්ට ආවේ. නමුත් පැවිදි ජීවිතේ තුල ඉඳලා අපි දුකෙන් මිදීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයට අමතරව වෙන වෙන ආර්ථික මාර්ග වගා සංග්‍රාම මාර්ග අපි දේශනා කරලා අපි මිච්ඡා ධර්මයන් සමාජගත කළොත් නොනා අනිවාර්යෙන්ම අපි දෙපැත්ත ඇවිලුණු පන්දමක් තියෙනවා. මැද්දේ අසූචි තවරලා ඒ පන්දමේ ඊට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි ගිහි ජීවිතයත් අපේ පැවිදි ජීවිතයත් දෙකම විනාශ කරගත්ත පුද්ගලයෙක් බවට පත් වෙනවා. අපේ ස්වාමීන් වහන්ස බඹයක් පමණ වූ මේ ශරීරය තුල ලෝකය පනවමි යනුවෙන් බුදුරදුන් දේශනා කළා. මේ පංචස්කන්ධයට පරිබාහිර ලෝකයේ සිදුවන වෙනස්කම් පිළිබඳ අනාගත වාක්‍යයන් දේශනා කිරීම පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ දේශනාව කුමක්ද අපේ ස්වාමීන් වහන්ස? මෙහෙමයි නෝනා, බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකින්ට මේ අනාවැකි කියන්නේ කියලා කොතනකවත් කියලා නැහැ. බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකින්ට දේශනා කරන්නේ නෝනා චතුරාර්ය සත්‍ය. වෙන දෙයක් නෙමෙයි. දැන් අපි ගිහි ජීවිතයක් ගත කළා. මම අවුරුදු 44ක් දක්වා ගිහි ජීවිතයක් නේ ගත කළේ. එතකොට මේ අවුරුදු 44 කාලය තුල අපි බුදුරජාණන් වහන්සේ දේශනා කළා වූ චතුරාර්ය සත්‍ය අපි මහා සංඝරත්නයේ ඇසුරෙන් ඇහුවා. එතකොට මහා සංඝරත්නයෙන් චතුරාර්ය සත්‍ය අහලා මේ දුක දැනගෙන දුකට හේතුව තෘෂ්ණාව දැනගෙන දුක නැති කරන්න නම් තෘෂ්ණාව නැති කරන්න ඕනේ කියලා දැනගෙන නැති කිරීමේ මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා දැනගෙන නෝනා අපි මේ ගිහි ජීවිතෙන් මිදෙනවා. අපි මේ ගිහි ජීවිතෙන් මිදিলা නෝනා අපි උතුම් දුක නැති කිරීමේ දුක තුනී කිරීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගය ශක්තිමත් කරගත්තා. එතෙන්දී සංඝයාගේ ගුණයන් කියන්නේ සුපටිපන්න ගුණය අපි ඇති කරගත්තා. ගිහි ජීවිතෙන් මිදিলা, කාමයන්ගෙන් මිදিলা, එහෙම ගිහි බැඳීම් වලින් මිදিলা. ඒ සුපටිපන්න ගුණය තුලින් අපි උජුපටිපන්න ගුණය ඇති කරගත්. ඒ උජුපටිපන්න ගුණය කියන්නේ මොකද්ද? ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල දුකෙන් මිදීමේ මාර්ගය තුල අපි ශක්තිමත් වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රජ කෙනෙක් ඉන්නවා, අපි කිව්ව කොසල් රජතුමා, බිම්බිසාර රජතුමා. මේ රජතුමාට රාජ්‍ය හස්තියක් අවශ්‍යයි. ඒ කියන්නේ තමන්ගේ යුදමය කටයුතු සඳහා රාජ්‍ය හස්තියක් අවශ්‍යයි. මේ රජතුමා ඇතුන් නල්ලන කෙනෙක්ව කැඳවනවා. ඇතුන් නල්ලන කෙනෙක් කැඳවලා ඒ පුද්ගලයාට කියනවා ඔබ කැලේට යන්න. මගේ මේ ඇත අරගෙන ඔබ කැලේට ගිහිල්ලා මට ශක්තිමත් ඇතෙක් ඉක්මවලා දෙන්න කියලා. එතකොට මේ ඇතුන් අල්ලන මිනිස්සයා රජුරුවන්ගේ ශක්තිමත් ඇතෙක් අරගෙන කැලේට යනව නෝනා. ගිහිල්ලා බලනවා රජතුමාට ගැළපෙන සුදුසු ශක්තිමත් ඇතෙක් ඉන්නවද කියලා. ඇතෙක් එයා හොයා ගන්නවා. හොයාගෙන මොකද කරන්නේ? ඒ ඇත රජතුමාගේ ඇතට ආඳනවා. තේන්නාද? එකට ආඳලා මේ ඇත්ත අල්ලන කෙනා මේ ඇතාව ගමට ගේනව නෝනා.
බුදුරජාණන් වහන්සේ කියනවා ගමට ගෙනල්ලා රජතුමාට දැනුම් දෙනවා සුදුසු ඇතෙක් මං අල්ලගත්ත කියලා. ඊට පස්සේ රජතුමා කියනවා කියනවා ඇත්තු දමණය කරන කෙනෙක් ඇඳවනවා. ඇත්තු දමණය කරන කෙනා කැඳවලා දමණය කරන කෙනාට කියනවා කියනවා මෙන්න ඇතෙක් ලැබිලා තියෙනවා සුදුසු ඔබ මේ ඇතාව රාජ්‍ය සේවයට ගැලපෙන විදියට දමණය කරන්න කියලා. ඇත්තු දමණය කරන මිනිස්සයා මේ ඇතාව ගෙනල්ලා නෝනා කකුල් හතරටම යදම් දානවා. කකුල් හතරට යදම් දාලා ශක්තිමත්ව බැඳලා මේ ඇතාට ප්‍රිය වචනෙන් කතා කරනවා කියනවා. තේන්නාද? නරක වචනෙන් පරුෂ වචනෙන් බැනලා සැලෙන්නේ නෙමෙයි. ප්‍රිය වචනෙන් කතා කරනවා. පුතේ කියලා කතා කරනවා. එන්න කියලා කතා කරනවා. මේ විදිහට ප්‍රිය වචනෙන් කතා කරද්දී මේ ඇතා ඒ ප්‍රිය වචන අහන්න කැමති වෙනවා කියනවා. එයා ඒකට විරෝධයක් දක්වන්නේ නැහැ. ප්‍රිය වචන අහන්න කැමති වුණාට පස්සේ ඒ ඇතාගේ ඉන්ද්‍රියන් සංවරභාවයට පත් වෙනවා කියනවා. එයා අසංවර විදිහට ඇසිරෙන්නේ නැහැ. ඊළඟට මේ ඇත්තු දමණය කරන කෙනා මේ ඇතාට තනකොළ ටික වතුර ටික ලං කරනවා කියනවා. මොකද දැන් මෙයා ක්‍රමානුකූලව කීකරුභාවයටයි පත් වෙන්නේ. එන්සයාට දැන් කන්නක් දෙනවා වතුරක් දෙනවා කියනවා. ඊට පස්සේ මේ ඇත්තු දමණය කරන මිනිස්සයා මේ ඇතාට නෝනා ඉදිරියට යන්න පිටුපස්සට යන්න දෙපා ඔසවන්න මේ වගේ නෝනා විධානයන් කරනවා කියනවා. ඒ විධානයනුත් ඒ විදිහට මේ ඇතා පිළිපදිනවා කියනවා. මෙහෙම පිළිපැත්තට පස්සේ දැන් මේ ඇතා කීකරු ඇතෙක් බවට පත් වුණා කියන විශ්වාසය ඇති වෙනවා. රජතුමාට දැනුම් දෙනවා කියනවා. ඒ වෙලාවේ රජතුමා මේ ඇතා ඉදිරිපිටට නෝනා ආයුධ සන්නන්ද සෙබළුන් සිය ගානක් ගෙනල්ලා ඇතාව වට කරනවා කියනවා. දැන් ඇතාගේ මේ ශක්තිමත් ඇතෙක්ද කියලා හොයලා බලන්නේ. ආයුධ සන්නන්දව දුනු හීතල අක්කම ගෙනල්ලා ඇතා වට කරනවා කියනවා සෙබළුන් 200ක් ඇවිල්ලා. ඒ ඇතා වට කරද්දි නෝනා ඒ ඇතා හොඬ වැල හොල්ලන්නේ නැහැ. දෙපා හොල්ලන්නේ නැහැ. නගුට වනන්නේ නැහැ. කන් දෙක සොලවන්නේ නැහැ. ශරීරය සොලවන්නේ අර අප්‍රමාණ අර යුද බලය ඉදිරියේ නෝනා අකම්පිතව ඉන්නවා කියනවා. ඊට පස්සේ අර යුද සෙබළුන් ආයුධ සන්නන්දව වට කරන් ඉන්නකොට යුද බෙර වයනවා කියනවා. සක් පිඹිනවා කියනවා. පිඹලා මේ ඇතාව බය කරන්න හදනවා කියනවා. ඇතා මේ සියල්ල ඉදිරියේ නොසැලී ඉන්නවා කියනවා නෝනා. සැලෙන්නේ නැහැ. ඒ වෙලාවේ රජතුමා තීරණය කරනවා කියනවා රජතුමාගේ මංගල හස්ති රාජයාට මේ ඇතා සුදුසුයි කියලා. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් ගිහි පින්වතෙක් චතුරාර්ය සත්‍ය අහනවා මහා සංඝරත්නය හමුවේ නැත්නම් ජීවමාන බුදුරජාණන් වහන්සේ හමුවේ එයා චතුරාර්ය සත්‍ය අහනවා දුක කියන සත්‍ය දකිනවා දුකට හේතුව තෘෂ්ණාව කියන සත්‍ය දකිනවා දුක නැති කරන්න නම් තෘෂ්ණාව කියලා දකිනවා දුක නැති කිරීමේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියලා එයා දකිනවා කියනවා නෝනා. එයා දැකලා අන්‍යා පැවිදි උපසම්පදාවන් සාක්ෂාත් කරගන්නවා කියනවා. පැවිදි උපසම්පදාවන් සාක්ෂාත් කරගෙන එයා ජීවිත පරිත්‍යාගයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉන්නේ. මොකද එයා චතුරාර්ය සත්‍ය අහලයි චතුරාර්ය සත්‍ය දැකලයි බුදුරජාණන් වහන්සේගේ සාස්තු භාවය තුලයි ශාසනයට ආවේ. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මම කිසිත්ම නොදන්නවායි කියන තැන ඉඳනු යා සාස්තු ශාසනයේ ජීවිතයට එකතු කරගත්තේ. බුදුරජාණන් වහන්සේ කියන සාස්තු ශාසනය වැඩෙන්න නම් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ අර්ථයන් ඔබ තුල වැඩෙන්න නම් ඔබ තුල මේ විශ්වාසය තියෙන්න ඕනේ. මොන විශ්වාසයේද? මාගේ සාස්තුන් වහන්සේ වන බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නේ මම කිසිත් නොදන්නවායි කියන විශ්වාසයට තියෙන්න ඕනේ. එතනදී ශාසනය වැඩෙන්නේ ශාස්තුන් වහන්සේ කෙරේ ගෞරවයේ සද්ධා වැඩෙන්නේ කියනවා. ඒතර අපි එහෙම දැකලා අනේ බුදුරජාණන් වහන්සේ පමණයි දන්නේ අපි මේ මාර්ගය තුල හික්මෙනවා කියලා. එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල එයා හික්මෙනවා කියනවා. එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල හික්මිලා එයා සුන්දර සම්මා සමාධිමත් හිතක් ඇති කර ගන්නවා කියනවා. ඒ සම්මා සමාධිමත් හිතෙන් එයා සතර සටිපට්ඨාන ධර්මයන් මතු කර ගන්නවා කියනවා. ඒ සතර සටිපට්ඨාන ධර්මයන් මතු කරගෙන නොනා එයා පංච උපාදානස්කන්ධ අනිත්‍යභාවයන් ජීවිතෙන් වඩනවා කියනවා. එයා මේ රූපේ අනිත්‍යභාවය දකිනවා කියනවා. එයා මේ වේදනාවේ අනිත්‍යභාවය දකිනවා කියනවා. එයා මේ සංඥාවේ අනිත්‍යභාවය දකිනවා කියනවා. එයා මේ සංස්කාරයන්ගේ විඥානයන්ගේ අනිත්‍යභාවය දකිනවා කියනවා. එහෙම දැකලා මේ පංච උපාදානස්කන්ධ ලෝකයට එයා ඇලෙන්නේ නැහැ කියනවා. මේ කැඩෙන බිඳෙන විසිරෙන මේ පටිච්ච සමුප්පන්නව ගලාගෙන යන මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ දුකෙන් පිරුණා වූ මේ ලෝකයේ තුල යා සැපයක් හොයන්නේ
නැහැ කියනවා. එයා සැපයක් දකින්න නම් මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තෘෂ්ණාව අතහැරෙන ප්‍රමාණයටයි සැපේ වැඩෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා. අපි දැන් සැපෙන් ඉන්නේ. අපි තුල ප්‍රීතිය පස්සද්ධිය නිරතුරුව තියෙනවා. ඒ ප්‍රීතිය පස්සද්ධිය තුල සමාධිමත් හිතක් අපිට තියෙනවා. ඒ සමාධිමත් හිත තුල ධර්මයේ උපේක්ෂාව ගෞරවනීය මහා සංඝරත්නයේ තියෙනවා. එතකොට මේ සියලු දේ අපි ගත්තේ කොතනින්ද නෝනා? පංච උපාදානස්කන්ධ ලෝකේ අනිත්‍යභාවය දැකලා. නිත්‍යභාවය දැකලා නෙමෙයි, අනිත්‍යභාවය දැකලා අපි පංච උපාදානස්කන්ධ ලෝකයට අපි බැඳුනේ නැහැ. අපි පංච උපාදානස්කන්ධ ලෝකයට බැඳුණා නම් මොකද්ද වෙන්නේ නෝනා? අපි නිරතුරුවම රූපයේ ඇසුරෙන් සකස් වෙන්නා වූ කාම සංඥාවන්ට බැඳෙනවා. මේ රූපයේ ඇසුරෙන් සකස් වෙන්නා වූ වේදනාවන්ට, හඳුනා ගැනීම වලට, සංස්කාරයන්ට, විඥානයන්ට බැඳෙනවා. එනිසා මේ මොහොත වර්තමානයේ ගත්තත් මේ ලෝකයට මේ විපාක දෙන්නේ නෝනා මේ කාම සංඥාවන්. අපි තුල සකස් වෙන දේශ සංඥාවන්, අපි තුල සකස් වෙන ලෝභ සංඥාවන්, මේ අකුසලයට අදාළ සංඥාවන් අපි කවදාකවත් ප්‍රත්‍යක්ෂවට ලක් කරන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ කාම සංඥාවන් ප්‍රත්‍යක්ෂවට ලක් කරන්න. ඔබ කොහොමද මේ කාම සංඥාවන් ප්‍රත්‍යක්ෂවට ලක් කරන්නේ? බුදුරජාණන් වහන්සේ කියනවා, පළවෙනි ඔබ මේ විදියට ප්‍රත්‍යක්ෂවට ලක් කරන්න. මේ සෑම කාම සංඥාවක්ම සකස් වෙන්නේ රූපයක් ඇසුරෙන්මයි. රූපයෙන් තොරව කාම සංඥාවක් සකස් වෙනවද? මේ අධ්‍යාත්මික රූපයයි බාහිර රූපයෙන් තොරව කාම සංඥාවක් සකස් වෙනවද? නැහැ. මේ සෑම කාම සංඥාවක්ම, මේ සෑම ලෝභ සංඥාවක්ම, මේ සෑම දේශ සංඥාවක්ම සකස් වෙන්නේ රූපයක් ඇසුරෙන්මයි මහණෙනි. ඒ නිසා නිරේතුරුව මේ රූපේ යථා ස්වභාවය දකින්න, මේ රූපය සතර මහා ධාතුවක් කියලා දකින්න, මේ රූපය නිරේතුරුවම ජාති ජරා ව්‍යාධි මරණයන්ට ලක්වෙන්නා වූ දෙයක් කියලා දකින්න, එයා නෝනා නිරේතුරුවම කාම සංඥාවට හේතු වෙන්නා වූ රූපය සතර මහා ධාතුවක් හැටියට දකිනවා. එයාට කාම සංඥාවක් ඇති වෙනවා, රූපයක් කෙරෙහි තෘෂ්ණාවක් ඇති වෙනවා, එයාට වේදනාව කෙරෙහි තෘෂ්ණාවක් ඇති වෙනවා. එයා ප්‍රත්‍යක්ෂා කරනවා ඒ හිත, ඒ කාම සංඥාව එයා ප්‍රත්‍යක්ෂා කරනවා. ඒ හිතට වැඩෙන්න දෙන්නේ නැහැ. එයා දකිනවා මේ කාම සංඥාව සකස් වීමට හේතු වුනේ රූපයක්මයි. එයා ඒ රූපය විදර්ශනාවෙන් දකිනවා නෝනා. එයා ඒ රූපය විදර්ශනාවෙන් දකිනවා. ඒ රූපය සතර මහා ධාතුවක් හැටියට දකිනවා. ඒ රූපය ආයතන හයක් හැටියට, දෙතිස් කුණුපයක් හැටියට, මරණානුස්සතියක් හැටියට රූපය දකිමින් කාම සංඥාව සියුම් කරනවා නෝනා. කාම සංඥාව සියුම් කරනවා. නමුත් අපි මොකද්ද කරන්නේ? අපිට කාම සංඥාවක් ඇති වෙනවා. ඇස පිනවීමේ සංඥාවක්, කන පිනවීමේ සංඥාවක්, නාසය, දිව, මනස, ශරීරය පිනවීමේ සංඥාවක්. ඒ සංඥාව ඇති වෙච්ච වෙලාවේ අපි ඒ කාම සංඥාව ඇති උනේ රූපයක් නිසා, රූපයක් ඇසුරෙන් කියලා අපි දකින්නේ නැහැ. නොදකින නිසාම අපි රූපෙට බැඳිලා යනවා. නොදකින නිසා මේ රූපය ඇසුරෙන් සකස් වෙන වේදනාවට බැඳිලා යනවා. නොදකින නිසා මේ රූපය ඇසුරෙන් සකස් වෙන සංඥාවට බැඳිලා යනවා. නොදකින නිසා මේ සංඥාව ඇසුරෙන් සකස් වෙන සංස්කාරයන්ට, සංස්කාර ඇතුරෙන් සකස් වෙන විඥාණයට බැඳී යනවා. ඇයි? කාම සංඥාව ප්‍රත්‍යක්ෂවට ලක්කලේ නැහැ. එනිසා කාම සංඥාවක් ඇති වෙද්දී නිරේතුරුව මේ කාම සංඥාව රූපයක් ඇසුරෙන්මයි සකස් වුනේ රූපය විදර්ශනාවෙන් දකින්න. දෙවනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබ තුල කාම සංඥාවක් සකස් වෙනවා නම්, ඔබ තුල දේශ සංඥාවක් සකස් වෙනවා නම්, ඔබ තුල මෝහ සංඥාවක් සකස් වෙනවා නම්, ඒක මායාට අදාළ විෂයක් කියලා දකින්න කියනවා නෝනා. තේනවාද? මායාට අදාළ ධර්මතාවයක් කියලා දකින්න කියනවා. ඒතර මායා කොතනද ඉන්නේ? අපි මායා කියලා කියද්දි නෝනා අපි එක පාට දකින්නේ අර පරිනිම්මිත වසවත් තියෙන වසවර්ති මායා. බුදුරජාණන් වහන්සේ ගිහි අපිට මාර්යා කියන්නේ පරිනිම්මිත වසවත් ඉන්න මාර්යාට නෙමෙයි නෝනා. එතනත් මාර්යා තමයි ඉන්නේ. එහෙමයි. ඔබ තුලයි මාර්යා ඉන්නේ. ඔබ තුල යම් මොහතක මේ ඇසත් ඇසට අරමුණු වෙන්නා වූ රූපයත් අරමුණු වෙන තැන, ඒ කියන්නේ පස්සේ ළඟ මාර්යා නිරතුරුවම ඉන්නවා නෝනා. පස්සේ ළඟ නිරතුරුවම මාර්යා ඉන්නවා. වේදනාව ළඟ නිරතුරුවම මාර්යා ඉන්නවා. සඤ්ඤාව සංස්කාර විඥානයන් නැසල නිරේතුරුවම මායයා බැසගෙන ඉන්නවා කියනවා. කවුද මේ මායයා? තෘෂ්ණාව. එහෙනම් පස්සේ අසල අවස්ථාව එනකන් අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් තුන එකතු වෙනකන් මායයා බලාගෙන ඉන්නවා. නමුත් ඒ මායයා වෙන කවුරුත් නෙමේ, තෘෂ්ණාවයි.
රූපේ කෙරෙහි තින තුෂ්ණාව වේදනාව කෙරෙහි තින තුෂ්ණාව හඳුනා ගැනීම කෙරෙහි තුෂ්ණාව සංස්කාර විඥාන කෙරෙහි තින අරය අපි ළඟ තියාගෙන නොනා අපි පරිනිම්මිත වසවර්ති මායයාගෙන හොයන පරිනිම්මිත වසවර්ති මායයාගෙන හොයන්නේ ඇයි අපි තුල මායයා සිටින තුෂ්ණාව එයාගෙන හොයන්නත් හිත කියනවා ඒ නිසා තමා තුලයි මායයා සිටින්නේ කියන කාරණය නිරතුරුව මතු කරන්න මමයි මායයා මාතුල සකස් වෙන්නා වූ පස්සේ හේතුෙන් පටිච්ච සමුප්පන්නව සකස් වෙන්නා වූ මෙන්න මේ පංච උපාදානස්කන්ධය තුල බැසගෙන මායයා ඉන්නවා නෝන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අධ්‍යාත්මික රූපයත් බාහිර රූපයත් විඥානයත් තුල මේ නිරේතුරුවම ඇස තුල බැසගෙන සිටින්නා වූ විඥානය නිරේතුරුවම අනුන්ගේ ගෙවල් හොයාගෙන යනවා කියලා නෝන අනුන්ගේ ගෙවල් වල සැරිසරනවා කියලා අනුන්ගේ ගෙවල් වල බැසගෙන ඉන්නවා කියලා අනුන්ගේ ගෙවල් මගේ කරගෙන ඉන්නවා කියලා මොකද්ද මේ කියන්නේ ඇස තුල බැසගෙන ඉන්නා වූ විඥාණය කන තුල බැසගෙන තියෙනා වූ පටිච්ච සමුප්පන්න විඥාණය නාසය තුල දිව තුල මනස තුල ශරීරය තුල පටිච්ච සමුප්පන්නව බැසගෙන සිටිනා වූ විඥාණය සෑම නිමේෂයකදීම අනුන්ගේ ගෙවල් වල සැරිසරනවා නෝන අනුන්ගේ ගෙවල් මගේ කරගන්නවා ඔබ බලන්න ඔබේ අධ්‍යාත්මික ඔය ඇස අද දවසේ අනුන්ගේ ගෙවල් කීයකට බැහැගත්තද කියලා අනුන්ගේ ගෙවල් කීයකට බැහැගත්තද ඔය ඔබේ අධ්‍යාත්මික කන අනුන්ගේ ගෙවල් කීයකට අද දවසේ බැහැගත්තද ඔබගේ ඔය අධ්‍යාත්මික නහය දිව මනස ශරීරය අනුන්ගේ ගෙවල් කීයකට බැහැගත්තද බැහැගෙන නිරේතුරු අපි මොකද කරන්නේ නෝනා මේ ඇහැ බාහිර රූපයන් සමග අපි පස්සේ කරගන්නවා අනුන්ගේ ගෙවල් වලට බහිනවා බිරිඳ කියන ගෙදෙට්ට බහිනවා අනුන්ගේ සාම්පුරුෂයා කියන ගෙදෙට්ට බහිනවා අනුන්ගේ දුව පුතා කියන ගෙදෙට්ට බහිනවා අනුන්ගේ රැකියාව ව්‍යාපාරය කියන ගෙදෙට්ට බහිනවා අනුන්ගේ නිරතුරුවම ඔබේ ඇස තුල බැසගෙන සිටින විඥාණය අනුන්ගේ ගෙවල් අයිති කරගන්න යනවා අනුන්ගේ ගෙවල් තුල රස්තියාදු ගහනවා අනුන්ගේ ගෙවල් තුල බැස ගන්නවා එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තුෂ්ණාව කියන මායයාට අනුන්ගේ ගෙවල් වලට බහින්න ඉඩ දෙන්න එපා ඔබේ අධ්‍යාත්මික රූපයට කියලා අන මාර්යා කියන විෂය බුදුරජාණන් වහන්සේ තමා තුලින් මතු කරලා පෙන්නනවා. ඒ මතු කරලා පෙන්නන මාර්යා වෙන කවුරුත් නෙමේ තුෂ්ණාවමයි නෝනා. තුෂ්ණාවමයි නිරේතුරුවම තුෂ්ණාව අපි තුල බැසගෙන තියෙනවා මාර්යා හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා විඥානයේ නිරේතුරුවම මේ ඇස කන නාසය දිව ශරීරය මනස උපයෝගී කරගෙන ඔබව අනුන්ගේ ගෙවල් වල අනුන්ගේ නිවාස වල අනුන්ගේ ගෘහන් තුල නිතර දෙවේලේ රස්තියාදු ගස්සනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා යා කාම සංඥාවක් ඇති වෙද්දි දකිනවා මෙන්න මගේ ඇහැ අනුන්ගේ gederakata රස්තියාදු යන්න හදන්නේ. මෙන්න මගේ කන අනුන්ගේ gederakata රස්තියාදු යන්න හදන්නේ. මෙන්න මගේ නාසය දිව ශරීරය මනස අනුන්ගේ gederakata රස්තියාදු යන්න හදන්නේ. ඒ යන්න හදන්නේ ඇයි? පංච උපාදානස්කන්ධ ලෝකය ශක්තිමත් කරන්න මේ සංස්කාර ලෝකය ශක්තිමත් කරන්න මේ උපාදාන පච්චයා භවෝ කියන ධර්මතාවය ශක්තිමත් කරන්න මේ භවය හේතුවෙන් ජරා ව්‍යාධි මරණ කියන කාරණේ ශක්තිමත් කරන්න මෙන්න මේ විඥානයේ ආයතන හය අරා රස්ති ආදුවේ යනවා කියන දැනීම ඇති කර ගන්නවා සතිය සිහිය එයා ප්‍රත්‍යක්ෂා කරනවා කාම සංඥාව දේශ සංඥාව මෝහ සංඥාව එනිසා නිරේතුරුවම එයා මේ මායයාට විෂය වෙන කාම සංඥාව ශක්තිමත් වෙන්න දෙන්නේ නැහැ. එයා ප්‍රත්‍යක්ෂාවට ලක් වෙනවා. නිරේතුරුවම කාම සංඥාවක් සකස් වෙද්දී දැක්කා කියන තැන එයා නවතිනවා. ඇසුණා කියන තැන එයා නවතිනවා. දැනුණා කියන තැන එයා නවතිනවා. දේශ සංඥාවක් ඇති වුණොත් ඇසුණා දැක්කා දැනුණා කියන තැන නවතිනවා. ඒක කවදාක්වත් එයා අනුන්ගේ ගෘහයන් තුල බැසගෙන ඒ ගෘහයන් මගේ කරගෙන එයා පංච උපාදානස්කන්ධ ලෝකයක් සකස් කරගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පළවෙනිම කිව්වේ මොකද්ද? ඔබ කාම සංඥාවක් ඇති වුණොත් වහ වහ ප්‍රත්‍යක්ෂා කරන්න කොහොමද? මේ කාම සංඥාව ඇති උනේ රූපයක් ඇසුරෙන්. රූපය අනිත්‍යයි සතර මහා ධාතුවක් ආයතන හයක් කියලා ප්‍රත්‍යක්ෂා කරන්න. දෙවනුව ඔබ දකින්න කාම සංඥාවක් ඇති වෙච්ච ගමන් ඒ කාම සංඥාව මායාගේ විෂයක් කියලා කාරණේ දකින්න. ඒ කාම සංඥාව තුල මායාගේ විෂය ශක්තිමත් කරන්න දෙන්න එපා ඔබ තුලින්. දැක්කා ඇසුණා දැනුණා කියන තැන නවතින්න. නිරේතුරුව පස්සේ ඉදිරියේ ඔබේ සතිය සිහිය කියන පොලිස් නිලධාරියා තියන්න ආරක්ෂක නිලධාරියා තියන්න. ඒ ආරක්ෂක නිලධාරියාට නිරේතුරුවම විදර්ශනාමය වේවැලක් අතර දෙන්න.
ඒ දැක්කා ඇසුනා දැනුනා කියන තැන ඒ දැක්ක දේ ඇසුන සිතුවිල්ලත් දැනුන සිතුවිල්ලත් විදර්ශනාවෙන්ම දකින්න අනිත්‍යයි කියලා දකින්න තුන්වෙනුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ තුල කාම සංඥාවක් ඇති වුණොත් ඒ සෑම කාම සංඥාවක්ම අනිත්‍ය වූ සංඥාවක් කියලා දකින්න කියලා ඔබ අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරන්න අතීතේ පුංචි කාලයේ ඉඳන් ඔබ මේ ඇස නිසා කන නිසා දිව ශරීරයේ මනස නිසා යම් කාම සංඥාවක් ඇති කරගත්තනම් ද්වේෂ සංඥාවක් ඇති කරගත්තනම් මෝහ සංඥාවක් ඇති කරගත්තනම් ඒ සෑම සංඥාවක්ම අනිත්‍යභාවයට පත් වුණා ඒ සෑම සංඥාවක්ම අනිත්‍යභාවයට පත් වුණේ පින්වතුනි බලවත් වූ සංස්කාරයන් අපිට රැස් කරලා දීලා බලවත් වූ සංස්කාරයන් රැස්ුණා කියන්නේ ඊට අදාළව බවාත්‍රය මහා පුලුල් ආකාරයෙන් ශක්තිමත් කරලා ජාති ජරා ව්‍යාධි මරණයන් අපේ ජීවිතේ තෝතැන්නක් බවට පත් කරලා නමුත් සෑම කාම සංඥාවක්ම අනිත්‍ය වෙලා ගියා පිංගතුනි සෑම ද්වේෂ සංඥාවක්ම මෝහ සංඥාවක්ම අනිත්‍ය වෙලා ගියා ඒ සංඥාවන් අනිත්‍ය වෙන්න අනිත්‍ය වෙන්න අනිත්‍ය වෙන්න ඒ අනිත්‍ය සංඥාවන් සුභයි සැපයි නිත්‍යයි ආත්මයි කියලා අරගෙන ඒ අනිත්‍ය සංඥාවන් නිසා තව 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 අපි පංච උපාදානස්කන්ධ ලෝකයේ ශක්තිමත් කරගත්ත පින්වතුනි අපිට අයිති නැති කාම සංඥාවක් නිසා පස්සය හේතුවෙන් සකස් වෙන්නා වූ කාම සංඥාවක් නිසා මේ මායя පස්සය අසල සැඟවි ඉඳලා පෝෂණය කරන කාම සංඥාවක් නිසා පින්වතුනි කල්ප ගානකට අපි බවාත්‍රය පටිච්ච සමුප්පන්නව සකස් කරගත්තා. එනිසා යම් කාම සංඥාවක් ඇති වෙද්දී නිරේතුරු ඒ කාම සංඥාව අනිත්‍ය වශයෙන් දකිනවා. ඒක නිත්‍ය වශයෙන් ගන්නෙ නෑ. එයා අතීත පංච උපාදානස්කන්ධයට හිත යොමු කරනවා. දෙයනේ මම අදාළ කාම සංඥාව ඇති කරගත්තා. ඒ නිසා බලවත් සිල්පද බිඳීමකට ගියා අතීතේ. නමුත් ඒ කාම සංඥාව මොහතකින් අනිත්‍ය වුණා. ඒ ආස්වාදයේ මොහතකින් ආදීනමයක් බවට පත් වුණා මං අතීතයේ දේශ සංඥාවක් ඇති කරගත්ත ඒක මොහතකින් අනිත්‍ය වුණා නමුත් බලවත් අකුසල් සංස්කාර මගේ ජීවිතේ පිටිපස්සේ පෙළ ගැසුණා එයා කාම සංඥාව අනිත්‍ය වශයෙන් දකිනවා නෝනා එයා කාම සංඥාව අනිත්‍ය වශයෙන් දකිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් එයාගේ හිත සමාධිමත් හිතක් බවට පත් වෙනවා එයා කාම සංඥාවන්ට මතුවෙන්න දෙන්නේ නැහැ එයා නිරේතුරුවම මුලින්ම කාම සංඥාව රූපයක් හැටියට දැකලා රූපය මුල් කරගත්ත දෙයක් හැටියට දැකලා රූපේ අනිත්‍යභාවයේ වැඩුවා කායानुපස්සනාව ඊට පස්සේ එයා නිරේතුරුවම කාම සංඥාව ප්‍රත්‍වේක්ෂාවට ලක් කළා මේක මායාට විෂය වෙන දෙයක් මේක ලෝකයේ සකස් කරන දෙයක් මේක පංච උපාදානස්කන්ධ දුක සකස් කරන දෙයක් මේක ජාති ජරා ව්‍යාධි මරණ සකස් කරන දෙයක් මේක මායාට අයිති විෂයක් මයි කියලා එයා පස්සේ තුෂ්ණාවෙන් තෙත් වෙන්න දුන්නේ නැහැ දැක්කා ඇසුණා දැනුණා කියලා එයා දැක්කා ඊළඟට එයා නිරේතුරුවම කාම සංඥාව අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් එයා කියලා දැක්කා එයා නිරේතුරුව අතීත පංච උපාදානස්ති යොමු කරලා සකස් වුණ සෑම කාම සංඥාවක්ම ලෝභ සංඥාවක්ම ද්වේෂ සංඥාවක්ම අනිත්‍ය වශයෙන් දැකලා ප්‍රත්‍වේක්ෂාවට ලක් කළා දැන් සමාධිමත් හිතක් එයා තුල තියෙනවා එයා සම්මා සතිය ශක්තිමත් කෙනෙක් ඒ සම්මා සතිය තුලින් එයා තුල සම්මා සමාධියක් ඇති වෙලා තියෙනවා එයා දැන් කාම සංඥා ද්වේෂ සංඥා මෝහ සංඥා වන්ගේ යථා ස්වභාවය දන්නවා එයා ධර්මයේ දැන් ධර්මයේ හැටියට අඳුනනවා එයා අධර්මයේ අධර්මයේ හැටියට අඳුනනවා එයා අකුසලයේ අකුසලයේ හැටියට අඳුනනවා කුසලයේ කුසලයේ හැටියට අඳුනනවා ඒ සම්මා සතියෙන් එයාට සුන්දර සම්මා සමාධියක් ඇති වෙලා තියෙනවා එයා ඒ සම්මා සමාධිමත් හිතේ ප්‍රයෝගී කර ගන්නවා එයා ප්‍රයෝගී කරගෙන යා රූපාවචර ධානාතලයන් ලබා ගන්නවා එයා ඒ රූපාවචර ධානාතලයන් ප්‍රයෝගී කරගෙන අරූපාවචර ධානාතලයන් ඇති කර ගන්නවා ඇති කරගෙන එයා මේ රූපාවචර ධානාත් අරූපාවචර ධානාත් ඒ ධානයන්ට හේතු වුණා වූ සම්මා සමාධිමත් හිතත් විදර්ශනාව තුල දකිනවා ඒ සම්මා සමාධිමත් හිතේ අනිත්‍යභාවය දකිනවා මේ රූපාවචර අරූපාවචර ධානයන්ගේ තියෙන අනිත්‍යභාවය දකිනවා එයා අනිත්‍යභාවය දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එයා සම්මා ඥානයන් ඇති කර ගන්නවා සම්මා ඥානයන් කියන්නේ එයා සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන උතුම් විදර්ශනාත්මක ඥානයන් ඇති කර ගන්නවා එයා මේ පංච උපාදානස්කන්ධ ලෝකයට බැඳෙන්නේ නැහැ
එයා මේ මායාට විෂය වෙන්නා වූ ලෝකයට බැඳෙන්නේ නැහැ. එයා මේ අනිත්‍ය ධර්මයන්ට විෂය වෙන්නා වූ ලෝකයට බැඳෙන්නේ නැහැ. එයා මේ කාම සංඥාවන්ට, ද්වේෂ සංඥාවන්ට, මෝහ සංඥාවන්ට විෂය වෙන්නා වූ මේ පංච උපාදානස්කන්ධ ලෝකයට බැඳෙන්නේ නැහැ. එයා රූපාවචර අරූපාවචර ධානතලයන්ගේ අනිත්‍යභාවය දකිනවා. ඊට හේතු වුණා වූ සම්මා සමාධිමත් හිතේ අනිත්‍යභාවය දකිනවා. ඒ දැකලා එයා සම්මා ඥාන තුලින් සුන්දර සම්මා විමුක්තිය සාක්ෂාත් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අර ඇත්තු අල්ලන මිනිස්සයා කැලේට ගිහිල්ලා ඒ දරුණු ඇතා යදම් දාලා කීකරු ඇතෙක් බවට රාජ්‍ය සේවයට පත් කරන ඇතෙක් බවට පත් කළා වගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා ගිහි ජීවිතයේ තුල උතුම් චතුරාර්ය සත්‍ය ශ්‍රවණය කරලා උතුම් පැවිදි භාවයන් ලබලා ඒ පැවිදි භාවයන් තුල ආරෂ්ඨාංගික මාර්ගයේ ශක්තිමත් කරලා සම්මා සමාධිමත් හිතක් ඇති කරගෙන ඒ සම්මා සමාධිමත් හිතෙන් මේ මාර ධර්මයන්ගේ තීන විකෘතිය තේරුම් අරගෙන මේ පංච උපාදානස්කන්ධ ලෝකයේ තියෙන වියරුව තේරුම් අරගෙන මේ සියල්ලටම හේතුව මේ තුෂ්ණාව කියන අර්ථය තේරුම් අරගෙන නොනා එයා සුන්දර සම්මා ඥානයන්ගෙන් සම්මා විමුක්තියන්ගෙන් සාක්ෂාත් වෙච්ච බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකත්වයට සුදුසු ශ්‍රාවකෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේගේ සැබෑ ශ්‍රාවකත්වයට ඔබත් සුදුසුද? විමසා බලන්න.